සුබ සන්ධ්‍යාවක් ඔබ සිල් දෙනාටම. අපි අදත් මේ සතියේ ෆේස් ටු ෆේස් වැඩසටහන සමග සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා සෑම සතියකම සිකුරාදා රාත්‍රි 8:30ට තමයි අපි මේ වැඩසටහන පවත්වන්නේ. සමාජයේ කතාබහට ලක් වෙන යම් මාතෘකාවක් පිළිබඳව, එහෙම නැත්නම් දේශපාලන සමාජ වටපිටාවට අදාළ වෙන යම්කිසි කාරණාවක් සම්බන්ධව විෂය ප්‍රාමාණිකයෙක් හෝ සමාජ ක්‍රියාකාරියෙක් සමග යම්කිසි කාලයක් පුරාවට දොළවල් වීමට හෙට දිනේ සිකුරාදා දිනය එළඹෙන්නේ හෙට දිනේ. නමුත් යම්කිසි කාරණා කීපයක් නිසා අපිට හෙට දිනේ මේ කටයුතු කරන්න වෙන්නේ නැති නිසා අපි මේ සතිය බ්‍රහස්පතින්දා තීන්දු කරා මේ වැඩසටහන මේ සාකච්ඡා පැවැත්වීමට. අද දින අපි මාතෘකා විදියට තෝරගත්තේ ෆේස් ටු ෆේස් වැඩසටහන හරහා ඔබ සමග සාකච්ඡා කිරීමට අරගලය සහ තරුණයා කියන මාතෘකාව. අපි දන්නවා දැන් රටේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයන් සමග යම් කිසි අරගල ගිනි පුපුරක් පැන නැති ඇත්තටම ප්‍රධාන වශයෙන්ම ගෝල්ෆේස් ප්‍රදේශය හරහා ගෝල්ෆ් ස්පීඩිය හරහා ඊට පස්සේ ඒක රටේ සෑම අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වෙලා ගියා. ඊට පස්සේ වකට පැවතුම ආණ්ඩුවේ යම් යම් වෙනස්කම් ටිකක් ඇති වෙලා නැවත වතාවක් කුඩා බල උවමාරු කීපයක් මැදින් නැවතත් රාජ්‍ය ඉදිරියට යනවා. නමුත් අරගලය සමහරු කියන එක තාම ක්‍රියාත්මකයි, මේකේ තාර්කික අවසානයකට ලැබිලා කියලා සමහර දේශපාලන විචාරකයෝ කියනවා. ඉතින් අපි තරුණයෙක් විදියට මේ අරගලය සමග යම් යම් ආකාරවලින් සම්බන්ධ වෙමින් සිටින සමාජ ක්‍රියාකාරී කීපට අද ආරාධනා කරා සංජීව රත්නායක මහත්මා. එතුමා මගේ පුද්ගලික හිතවතෙක්, සමාජ දේශපාලන ව්‍යාපාරවලට තම වෙලා තිබෙන, ඒ වගේම තරුණේ වරලත් ප්‍රමාණ සමීක්ෂකවරයෙක් ලෙස තමගේ වෘත්තියෙන් කටයුතු කරන සංජීව රත්නායක මහත්මා අපි ආයුබෝවන් කියලා පිළිගන්න අපේ වැඩසටහනට. සහ මම කැමති මූලිකවම එතුමාට අවස්ථාව ලබා දෙන්න ඔබේ දැක්ම මේ අරගලය සහ තරුණයා කියලා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව ඇතුලේ අපිට ප්‍රවේශයක් ගන්න කියලා මම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි වෛද්‍ය ප්‍රියංකර මේ අවස්ථාව ලබා දුන්නට. අද මේ කතා කරන්නේ අපි කාලෝචිත මාතෘකාවක් අරගලය සහ තරුණයා, විශේෂයෙන් මේ අරගලය සහ තරුණයා අතර තියෙන සම්බන්ධතාවය ඉතාමත්ම තදින් දැනෙමින් පවතිනවා. අරගලේ තරුණයන්ට සීමා වෙලාවා කියන එක නෙමෙයි එතනින් අදහස් වෙන්නේ. නමුත් මේ තරුණයෝ වැඩි වශයෙන් ක්‍රියාකාරීව මේ අරගලේ එදී සිටීම හරහා තරුණයන්ගේ තුල තියෙන ආතතිය අරගලය තුළින් පිළිබිඹු වෙනවා කියන එක පැහැදිලි වෙලා තියෙනවා. අපි දැන් ගත්තොත් මේ අරගල කියන එක ආරම්භ වෙන්න පටන් ගන්න පහුගිය වසර දෙක දෙකහමාරක කාලය තුළ මේ රටේ පාලනය මිෂින් කරපු විවිධ විකෘතීන් හින්දා රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්වීම, ඒ බංකොලොත්භාවයට පත්වීමට ආරම්භ ආසන්න හේතුන් ගිය දෙසැම්බර් මාසෙ වගේ වෙනකොට අපිට ක්‍රමිකව දැනෙන්න ගත්තා. දෙසැම්බර් මාසයට මුල් සතිය නොවැම්බර් මාසෙ වගේ වෙනකොට විදුලි කප්පාදුවක් ආවා, ඒ වගේම ගෑස් හිඟයක් ආවා. මිනිස්සු ඒ ගෑස් හිඟය විදුලි කප්පාදුව යම් මට්ටමකින් ඉවසීමකින් කරගෙන එන අතරේ තෙල් හිඟයක් එන්න පටන් ගත්තා, තෙල් වලට පෝලිං එන්න ගත්තා. ඒ වගේම බඩු මිල ක්‍රමිකව වැඩි වෙන්න ගත්තා. මාස කිහිපයක් ඇතුළත දෙතුන් ගුණයකින් වැඩි වෙමු 40-50 දක්වා උද්ධමනය වැඩි වෙමින් ගොඩ නැගෙන්න ගත්තා. මිනිස්සු මේක යම් මට්ටමකින් මම හිතන්නේ සාමාන්‍ය මේ රටේ පුරුද්දක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දේශපාලනය හෝ යම් තීන්දුව තීරණ යම් මට්ටමකට ඉවසීමෙන් කටයුතු කරනවා. බොහෝ දුරට මම හිතනවා මේ බංකොලොත්භාවය මුව විට අපි තියෙනවා බංකොලොත් වෙන්න තත්ත්වයක් ඉස්සරහා ඇති වෙයි කියන අවදානම ඇතැම් පාර්ශ්වෝ මගින් පෙන්නමින් තියෙද්දි පවා අපේ මිනිස්සු ඒ පිළිබඳ යම් ඉවසීමකින් වැඩ කටයුතු කරා මේ ආණ්ඩුව කරපු වැඩත් එක්ක. නමුත් ඒ ඉවසීමේ සීමාව යම් කිසි මට්ටමකදී ඉක්මවා ගියා. මිනිසුන්ට මේක තවදුරටත් දරාගෙන ඉන්න බැරි වුණා. මේ විකෘතිය මේ ඇති කරන ලද අර්බුදය, මේ නිර්මාණය කරන ලද අර්බුදය පෙරලාගෙන මේ අර්බුදයට විසඳුමක් සෙවිය යුතුයි කියන තැනට මිනිස්සු මාර්තු මාසේ වෙනකොට, මාර්තු මාසේ අග වෙනකොට මිනිස්සු පෙළඹෙන්න ගත්තා. ද්වෛධ ප්‍රියංකර කිව්වා වගේ ගෝල් ෆේස් වල තියෙන මේ අපි කියනවා එතන අරගලයේ යම්කිසි මධ්‍යගත ස්ථානයක් හැටියට අපි හඳුන්වන්න පුළුවන් ගෝල් ෆේස්. ගෝල් ෆේස් අඛණ්ඩව එක දිගටම මේ විරෝධතාවය පවත්වන එක ස්ථානයක්. නමුත් අරගලය කියන එක අපි ඒ ස්ථානයට වඩා පුළුල්ව අපි හිතුවොත් අපිට මතකයි ගියා මේ අවුරුද්දේ මාර්තු මාසේ මුල් සති දෙක ඇතුළත මම හිතන්නේ
ලංකාව සාම්ප්‍රදායික පක්ෂවලට ගැනන පක්ෂ දෙකක් මං සජබ සහ ජාතික ජනබලවේගය යම් විරෝධතා ව්‍යාපාර කිහිපයක් කරා. නමුත් ඒ ඉතාම විශාල මට්ටමින් ලොකු විරෝධතා රැලි හැටියට දැනුනේ නැහැ. දෙකක් කරා මේ මේ යම් විකෘතින් මේ 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 වෙන ප්‍රශ්න ගැන. ඊට පස්සේ 43 සේනාංකයේ තරුණ අංශය පාගමනක් කළා සංකේතාත්මකව මාර්තු මාසේ 23 වෙනිදා. ඒ පාගමන යම් කිසි අරගලයක පූර්විකාවක් සැපෙවුවා. ඒකේ සටන් පාඨ කියමින් මේ තරුණයෝ 43 දෙනෙක් කොළඹට නගරයට ඇවිල්ලා මේ රාජපක්ෂ පාලනයට අභියෝගයක් කළා. ඒ ඊළඟ පියවරක් හැටියට අපි දැක්කා ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවස, මෙරිහාන නිවස ඉදිරිපිට මේ අරගල ක්‍රමිකව, ඒ අතරතුර ක්‍රමිකව යම් යම් ගම් නගරවල ඉතාම නිහඬ, ඒ වගේම ඉතාම සාමකාමී විරෝධතාවයන් තිබුණා. මිනිස්සු කිසිම වෙලාවක ඒවා යම් කිසි උද්වේගකර තත්ත්වයන් වලට ගොඩනගා ගත්තේ නැහැ. බොහොම සාමකාමීව මේ අරගල කළා. ඒක මං හිතන්නේ ලොකුවට ආණ්ඩුව ගණන් ගත්තා කියලා. ආණ්ඩුව වුණත් ඒක ගත්තේ යම් කිසි මට්ටමකට මිනිස්සු විරෝධතා කරපු දෙයක් අපි ආණ්ඩුව කරන් යනවා වගේ තත්ත්වයකට. නමුත් මේකේ උච්චස්ථානයක් ආවා මැයිතිස් මාර්තුස් එක්වෙනිදා ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට වෙච්ච අරගලේ. ඒක තමයි යම් කිසි ආකාරයකින් මෑත ඉතිහාසයේ මම දකින විදිහට යම් විප්ලවීය වෙනසක් වෙච්ච අවස්ථාවක් රටක, ඒ කියන්නේ මේ පැහැදිලි ළඟ ඉතිහාසයේ රටක ජනාධිපතිවරයෙක්ගේ නිවස ඉදිරිපිට ඔවගේ ලොකු අරගලයක්, ඔවගේ ජනාධිපතිවරයා අභියෝග කරමින් ඔහුව ඉවත් කරන්න අභියෝග කරමින් එවැනි රැයක් කෙලි වෙනකන් ගිහිපු සටනක් මම දැක්කේ නැහැ මේ ඉතාම ඈත ඉතිහාසයේ. ඒක බොහොම තදින් අපේ රටේ මිනිසුන්ට දැනුණා. ජනාධිපතිවරයා කියන්නේ විධායක බලතල සහිත, ඒ වගේම මේ වර්තමාන ජනාධිපතිවරයා අන්දලා තිබුණේ නිකන් යම් කිසි මට්ටමක ඔව් හිට්ලර් කෙනෙක් වගේ, ඔව් ඉතාම ප්‍රතාපවත් බලවත්, ඔව් කවුරුත් කියන දේ අහන්නේ නැති ඉතාම බල සම්පන්න 20 වෙනි සංශෝධනයේ මගින් තව තුරටත් බලවත් කරපු තරුණු නායකෙක්, බය හිතෙන නායකෙක් හැටියට හදලා තිබුණා. ඔහු ඉතාම ක්‍රමවත්, ඔහුට ඉතාල ලොකු බුද්ධ්‍යාංශයක් තියෙනවා. එහෙම හදපු නායකයෙක්ගේ ප්‍රතිරූපය බිමටම කඩලා දැම්මා. මිනිස්සු ගේ ළඟට ගිහිල්ලා කතා කරා එන්න ගෝඨාභය එළියට කියලා. මිනිස්සුන්ට බය බැරියර් දාගෙන හැංගෙන්න උනා. එදා සිට අද දක්වා ඔහු යම් කිසි මට්ටමකින් සැඟවි තමයි ජීවත් වෙන්නේ. රටේ ජනතාවට බය ජනාධිපතිවරයා සැඟවීම. ඒ අවස්ථාවේ පටන් රටේ අරගලය අඛණ්ඩව අද දක්වා පවතිනවා. ඒ අරගලයේ යම් මට්ටමක් ගොඩ නැගෙනවා. ගෝල් ෆේස් වල අවුරුදු දිනවලදී ගෝල් ෆේස් අරගලය පටන් ගන්නවා. ඒක අඛණ්ඩව කරගෙන එනවා. ඊට පස්සේ මේ අරගලයේත් එක යම් යම් කණ්ඩායම් එකතු වෙනවා. යම් සංවිධානාත්මක කණ්ඩායම් එකතු වෙනවා. දේශපාලන පක්ෂවල කණ්ඩායම් එකතු වෙනවා. දේශපාලනික නොවන කණ්ඩායම්, ස්වේච්ඡා කලාකාරයෝ, එහෙම විවිධ පිරිස් එකතු වීම අරගලය කියන එක යම් කිසි මට්ටමකට මේ රටේ කොටසක් බවට පත් වෙනවා. රටේ දේශපාලනයේ කොටසක් බවට පත් වෙනවා. මේ අරගලය කියන මේ අපි කතා කරගෙන ආපු මේ අරගලය කියන මේ මිනිස්සුන්ගේ ආර්ථික අර්බුදය මගින් ගොඩනගන ලද අරගලය, මිනිස්සු තමන්ගේ ආර්ථිකය තමන්ව විනාශකාරී ජීවත් වෙන්න බැරි රටක් බවට පත් කිරීම විරුද්ධව ගොඩනගන අරගලයේදී තාරුණ්‍ය විශේෂ වැදගත් කොටසක් කරා. අපි අර මම මතක් කරා වගේ මේ මාර්තු 25 වෙනිදා තිබ පාගමන, තරුණයෝ 25 දෙනෙක් ගිහිපු පාගමන, තරුණයෝ 43 දෙනෙක් ගිහිපු පාගමන, ඒ වගේම ඉන් පස්සේ මිරිහාන අරගලෙත් අපි දැක්ක බොහොම වේදනාවෙන් මේ පොලිසිය ඉස්සරහට ගිහිල්ලා කතා කරන තරුණයෝ අපි දැක්කා. තමන්ගේ රට පිළිබඳ, තමන්ගේ රටේ හැඟීමට වෙන විනාශය පිළිබඳ, මේ දරා ගන්න බැරි ආර්ථික හානිය, ආර්ථික පරිහානිය පිළිබඳව පොලිසිය ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ හඬ බය නැතුව කතා කරන තරුණයෝ, මේ රටේ ජනාධිපතිවරයාගේ ගේ ඉස්සරහ ගිහිල්ලා මේ පිළිබඳව අභියෝග කරන තරුණයෝ, ගෝල් ෆේස් වල ජනාධිපති කාර්යාලයේ ඉස්සරහට ගිහිල්ලා ඒකේ ඉස්සරහ අට්ටාල අටෝගෙන ජනාධිපතිවරයාට ගෙදර යන්න කියන තරමට තාරුණ්‍ය යම් යම් රැඩිකල් බව, යම් උද්වේග කර බවක් ඇතුව මේ පිළිබඳව මේ සටන් කරන්න ගත්තා. ඇත්තටම මේක තාරුණ්‍යයට විශේෂ වෙනවා. මොකද අපි දන්නවා මේ රට විශේෂ වශයෙන් තාරුණ්‍යයත් එක්ක ගොඩනැගුණු පහුගිය අවුරුදු මෑත ඉතිහාසය තුළම විවිධ කැරලි වලට මුහුණ දීලා තරුණයෝ යම් මට්ටමකින් ඝාතනයට ලක් වෙලා, තරුණ විශේෂයෙන් දකුණේ සහ උතුරේ තරුණ කැරලි දෙකක් මගින් තරුණ විශාල සංඛ්‍යාවක් ඝාතනය වෙලා, ඒ වගේම තරුණයෝ ආරක්ෂක අංශවල වගේම අනිත් පාර්ශ්වවල ආබාධිතත්වයට ලක් වෙලා, තරුණයෝ මේ
අරගල මේ විවිධ ප්‍රශ්න හරහා අපේ රටේ පෙළිලා තියෙනවා වැඩි. ඒ වගේම තරුණ තරුණිය කියන්නේ රටේ මනුස්සයෙක්ගේ ජීවිතේ තමන් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වෙලා ගොඩනැගෙන්න තියෙන අවස්ථාව. ඔවුන්ගේ අපි අහලා තියෙනවා බුදුබණේ පවා කියලා තියෙනවා තමන්ගේ සමෘද්ධිය ගොඩනගා ගන්න තරුණ කාලේ භාවිතා කරන්න ඒක මේ කරන්න කියලා මේ බුදුහාමුදුරුවෝ පවා කියලා තියෙනවා. ඉතින් තමන්ගේ සමෘද්ධිමත්ව ගොඩනැගෙන්න තියෙන අවස්ථාව රටේ පාලකයෝ විසින් අහිමි කරාම ඒ වෙනුවෙන් සටන් කිරීමේ ආතතියක් තරුණයෝ කෙරෙහි විශේෂයෙන් ගොඩනැගෙනවාමයි. තමන්ට ගෙයක් හදාගන්න තියෙන අවස්ථාව, තමන්ට හොඳට පෞල් ජීවිතයක් ගත කරන්න තියෙන අවස්ථාව, තමන්ගේ දරුවන්ට කිරිපිටි අරන් දෙන්න තියෙන අවස්ථාව රටේ පාලකයන්ගේ විකෘති තීරණ හරහා අහිමි කරවීම තාරුණ්‍යයට ආතතියක් ජනනය කරනවා. ඒ ජනනය කරන ලද ආතතිය අරගලේ ප්‍රධාන කොටසක් නිර්මාණය කරලා තිනවා. ඒ අරගලේ තමයි මේ දැන් හැමතැනම ගොඩනැගෙමින් මම අර අරගලේ ගෝල් ෆේස් කියන මට්ටමෙන් එහාට මම හිතනවා හැමතිස්සම අරගලේ අපි දකිනවා තෙල් රට පුරාම යනතර හැම ෂෙඩ් එකක් ඉස්සරහාම අරගලයක් තියෙනවා. හැම සුපර් මාකට් එකකම අපි දකිනවා අරගලයක් තියෙනවා. මිනිසුන්ගේ අත්වල සල්ලි නැතුව තමන් ගන්න තියෙන බඩු ප්‍රමාණය සීමා කරවීම හරහා අරගලයක් ගොඩනැගිලා තියෙනවා. ඒකින්ද මම හිතනවා අරගලේ රට පුරාම තියෙනවා එහි විශේෂ ආතතියක්. ඒ අරගලේ හරහා විශේෂ වශයෙන් මේ රට දාලා පැනලා යන්න හිතිලා තියෙන තාරුණ්‍යයක් ඉන්නවා. මේ රටේ ඉඳලා මේකත් එක්ක සටන් කරන්න හිතන තාරුණ්‍යයක් ඉන්නවා. විශේෂ ආතතියක් තරුණයන්ට ගොඩනැගිලා තිනවා. ඒ ආතතියේ අනිත් පැත්ත අරගලයට ඒ වගේම සම්බන්ධ වෙමින් තියෙනවා. මම හිතනවා අපි මූලික අඩිතාලම දාගත්තා. මෙතනින් එහාට මේ තව කරුණු අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි ඉදිරි රටවලදී. හොඳයි. දැන් වැඩසටහනට සහභාගී වෙන සම්බන්ධ වෙන අපේ නරඹන ප්‍රේක්ෂකින් වෙනුවෙන් අපිට කියන්න අවශ්‍යයි අපි ෆේස් ටු ෆේස් වැඩසටහන සෑම සතියකම සිකුරාදා දිනේ රාත්‍රී 8:30 තමයි අපි පවත්වන්නේ. සමාජ දේශපාලන කාරණයක් සම්බන්ධව යම්කිසි විෂය ප්‍රවීණයෙක් එසේත් නැත්නම් සමාජ ක්‍රියාකාරකෙක් සමග අපි දොඩමළු වෙනවා. නමුත් මේ සතිය අපිට සිකුරාදා වෙනුවට බ්‍රහස්පතින් අද දිනය තෝරා ගන්න සිදු වුණා විවිධ කාරණා කිහිපයක් නිසා. අපි අද ආරාධනා කරේ සංජීව රත්නායක මහත්මයාට අපි සමග කතා කරන්නට අරගලය සහ කරුණා කියන මාතෘකාව පිළිබඳව ඔහු වරලත් ප්‍රමාණ සමීක්ෂකවරේ ඒ වගේම සමාජ ක්‍රියාකාරකෙක් අපේ හිතවතෙක් සමාජ දේශපාලන කටයුතු වලදී. ඉතින් ෆේස් ටු ෆේස් පේජ් එකට ඔබට ලයික් එකක් දාලා නොටිෆිකේෂන් එක හැම සතියකම අපි මොනවා ගැනද කතා කරන්න කියලා කතා කරන්න බලන්න පුළුවන් ඒ සම්බන්ධ වෙන්න පුළුවන්. අපි Facebook live එකක් මේක දෙනවා. මම සංජීව මහත්මයාගේ Facebook එකටත් මේක ටැග් කරලා තියෙනවා මේ අවස්ථාවේ. ඉතින් අපි ඊළඟට කෙටි ප්‍රශ්නයක අපි සාකච්ඡා විදිහට අරගෙනමු ඔබතුමාගේ මූලික පදනම දැනෙන්නත් සමගම. දැන් අපි දන්නවා ලංකාවේ ප්‍රකට සාහිත්‍ය වේදිකාවක් සහ මේ තරුණ අරගල සම්බන්ධව කතා කරපු ලියපු කෙනෙක් තමයි ගුණදාස අමරසේකර මහත්මයා. තුමා විවිධ ජාතිකවාදී චින්තනය තුළ අපිට හමුවන බුද්ධිමතේ ඔහුට විරුද්ධ අයත් ඉන්න පුළුවන්. නමුත් ලංකාවේ මෑත කාලීන සාහිත්‍යය සහ ඔහුගේ ලියවිලි සම්බන්ධව ඉතින් සෑම දේශපාලන ධාරාවකම ඉන්නයි කියවන. එතුමා මේ විශේෂයෙන්ම ලංකාවේ වාමාංශික තරුණයා, ඒ කියන්නේ අපි නමින්ම කිව්වොත් ජනතා පෙරමුණ සහ සම්බන්ධ තරුණ ව්‍යාපාරය මේ රට ගොඩනැගීමට අදාළ ඒ ගාමක බලවේගයේ විදියට තමයි ඔහුගේ ඔය සමාජ දේශපාලන කෘතිවල කියවලා තියෙන්නේ. දැන් ඔබ වුණත්ම හිතන්නේ ඒවා කියවලා ඇතිව ගන්නතුන් මැදියම දකින්නේ මේ අරුණෝඩු වගේ කෘතිවල සහ ඒ ආදි වශයෙන් ලිපි සීරීස් එකක් එහෙම ආටිකල්ස් හුඟක් ගුණසාමරසයක මහත්ම ලියලා තියෙනවා. මේ ග්‍රාමීය උගත් තරුණයා තමයි ලංකාවේ ගාමක දේශපාලන බලවේගය බවට පත් වෙන්නේ. නමුත් මම අහන ඔබෙන් දැන් මේ මොහොතේ අපි දැක්කේ මේක ඇවිලුනේ, මේක හුඟක් වෙලාවට ඇත්තටම ඇති වුණේ කොළඹ කේන්දරේ. එතකොට කොළඹ මිනිස්සුන්ට සාපේක්ෂව ගමට වඩා පීඩනය වැඩි බව පැහැදිලි. ඒක කියන්නේ ඒක වාස්තවික කාරණාවක් කියන එකක් තියෙනවා. මොකද ගම්බලට එද්දී අම කියන්නේ පොස් ගෙඩිය දෙල් ගෙඩිය හරි වාගන්න පුළුවන් ජනගහනය අඩු නිසා පෝලිම් වල ප්‍රමාණය අඩුයි වගේ ප්‍රශ්න තියෙනවා. කොළඹට වෙද්දී මේක පීඩනය වැඩි. ඒ වගේම කොළඹ ජනගහනයත් වැඩි. ඒ නිසා එකතු වීමේ හැකියාව වැඩි ඉස්සෙල්ලා තිබෙන කණ්ඩායම් ප්‍රමාණය අඩු නිසා. නමුත් අර ගුණදාස අපරසේකර මහත්මයා ඔය 70 කරලා සහ 89 කරලා ජයිපේ එය පාදක කරගෙන තමයි ඔහු මේ වක් අදහස් ප්‍රකාශ කරේ. ඔහු කෘතිවල මේ ග්‍රාමීය උගත් තරුණයා ගැන තමයි බලාපොරොත්තු තබල තිබෙන්නේ. නමුත් දැන් ඔබ දකින්නේ කොහොමද තරුණයෙක් විදියට දැන් ඒ தත්ත්වය එහෙමම තියෙනවද නැත්නම් මේක මිශ්‍ර වෙලාද නැත්නම් නාගරික තරුණයා වැඩේ අතට ගන්න තියෙනවා කියලාද ඔබේ කියවීම? මොකද්ද සංජීව රත්නායක? ඒක අපිට පේන්න තියෙන කාරණය තමයි අර අර ඔබතුමා කිව්වා වගේම ගමේ කොස් ගෙඩිය දෙල් ගෙඩිය තියෙනවා, ගමේ දර ටික තියෙනවා, වැඩිපුර ගෑස් පාවිච්චි කරන අය ඉන්නේ නාගරිකව,
කොළඹ ආශ්‍රිතව ඒ වගේම ආහාර පිළිබඳ කරගන්න අවස්ථාවයන් ඒ කියන්නේ ගොවියන් වැඩිපුර ග්‍රාමීය වෙන්න හින්දා ගොවි දේවල් වැඩිපුරේ ප්‍රදේශවල තියෙනවා නාගරිකව වෙද්දී ඒ වගේ අඩුවක් තියෙනවා මිනිස්සුන්ට යැපෙන්න ඒ කියන්නේ යම් කාරණා තමන්ව යැපෙන යමන්ගේ අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ කරගැනීමේ අවස්ථාවන් නාගරිකව මේ වෙළඳපොළ ක්‍රමයක් එක්ක බැඳිලා තියෙනවා යම්කිසි වෙලාවක මට්ටමකින් වෙළඳපොළ යම්කිසි දෙයක් හිඟවීම නාගරික ජනතාවට ඒක තදින් දැනෙනවා ඒ කියන්නේ ඔවුන්ගේ ඉන්ධන ටික නැති වුණොත් ඔවුන්ට ආහාර ටික ලැබෙන්නේ නැති වුණොත් ඔවුන්ට ස්වයංපෝෂිතව ජීවත් වෙන්න බැහැ නමුත් ග්‍රාමීය මට්ටමට යද්දී බොහෝ විට එවැයි වැඩිපුර ඉඩම් තිබීම අර කියන විදිහට දර හෝ වෙනත් විකල්ප ක්‍රම වගේ ඉන්ධන සපයා ගැනීම ඒ වගේ දේවල් හින්දා ඒගොල්ලන්ට යම් මට්ටමක ස්වයංපෝෂිත මට්ටමක් තියෙනවා නාගරික ජනතාවට වඩා ඒක අර යම් කිසි වෙලාවක අර සම්පත් බෙදී යාම අපි දකිනවා මේ නාගරික මිනිස්සුන්ට වැඩිපුර සම්පත් වගේක් ලැබෙනවා නාගරික නොවන ග්‍රාමීය ප්‍රදේශවලට අඩු සම්පත් ලැබෙනවා වගේම ඒකේ අනිත් පැත්ත තියෙනවා මේ වගේ යම් කිසි හිඟයක් යෙමේදී හිඟේ මුලින් බලපාන්නේ නාගරික ජනතාව. ඔවුන්ට මේ කට්ටු නිවාසවල ඉන්න මිනිස්සුන්ට දරලිප්පඩ උයන්න බෑ. ගෑස් එක නැතුව පවතින විදිහක් නැහැ. ගෑස් නැත්තම් මුළු රටේම මේ වගේ ගෑස් හිඟයක් අහම කඩේකින්වත් කන්න විදිහක් නැහැ. ඒ වගේ ඒ ආතතිය තාම තදින් මේ නාගරික ජනතාවට දැන් ඒ හරහා නාගරික ජනතාව අර අරගලයට ලං වීමට තියෙන සාපේක්ෂ ඉඩකඩ ඉතාම වැඩි. දැන් ඇත්තටම වඩා තදින් මේ අරගලය නාගරික ප්‍රදේශවල දක්නට ලැබෙන හේතුව ඒක තමයි. අපි දැක්කොත් ගාල්ල නගරේ, එහෙම නැත්නම් මහනුවර නගරේ, කොළඹ නගරේ, අනුරාධපුර නගරේ ඒකේ නගරය වලට ඒක යම් කිසි මට්ටමකට තියෙනවා. කොළඹින් ඈත උන නගර තැන්වලද අපි දැක්කොත් ගාල්ල නගරයට ඒක එනවා. ගාල්ලේ ග්‍රාමීය ප්‍රදේශවල යම් යම් විරෝධතා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මහනුවර ග්‍රාමීය ප්‍රදේශවල යම් යම් විරෝධතා තියෙනවා. නමුත් අර ආතතිය, සාපේක්ෂ ආතතිය අර නාගරේ කොටු වෙච්ච ඉඩම්වල ඉන්න එදිනෙදා වැඩ කටයුතු කරගෙන වෘත්තීය වේදීන් හෝ යම් දිනපතා රැකියාවන් කරන මිනිස්සුන්ගේ අතර ඒ ආතතිය වැඩි. ඒ ආතතිය මගින් ඔවුන් අරගලය කරහ තල්ලු කරලා තිනවා. අර මම කලින් විස්තර කළා වගේම මේක මේ නිර්මාණය කරන ලද අර්බුදය. මේ නිර්මාණය කරන ලද අර්බුදය මගින් මිනිස්සු අරගලයකට ඇදලා දානවා. මිනිස්සු මේ කැමැත්තෙන් මේ අපි දන්නවා මේ මීට අවුරුදු දෙකකට කලින් කවුරුත් අරගල කරන්න හිතාගෙන හිටියේ නැහැ. කවුරුත් හිතන් හිටියේ නිකන් සිස්ටම් චේන්ජ් වෙලා වෙනස් රටකට යන මට්ටමක නේ හිටියේ මිනිස්සු හිතන් හිටියේ. චිත්‍රය බලගෙන වෙන රටක් හැදෙයි කියලා එක. ඒ කියන්නේ මිනිස්සු ඒ කියන්නේ අපි යම් කිසි මට්ටමකට කවුරු හරි ඊට විරුද්ධව අදහසක් දැක්වුවත් මිනිස්සු ඒක බොහොම මේ ගත්තේ වැරදි විදිහට මේ කුහක චේතනාවෙන් කියන මිනිස්සු මේ මනුස්සයා තව ටිකක් කරලා දෙන්න බලන්න දෙන්න ඕනේ මේ ලැබිච්ච ගමන් මේ දෙන සහන ගැන මේ විවේචනය කිරීම ඉතාම වැරදි වගේ අදහසකින් මිනිස්සු දැක්කම පොද හේතුව මේ මිනිස්සුන්ගේ හිතේ යම්කිසි මට්ටමකට විශ්වාසයක් මේ පාලකයෝ කෙරෙහි ගොඩනැගිලා තිබුණේ ඒ අවස්ථාව. නමුත් ඒ පාලනය විසින් ඒ විශ්වාසයේ බිඳ දැමමින් මිනිස්සුන්ව මේ ආපතියට පෙරලලා ඔවුන්ව මේ අරගලයට ඇදලා දැම්. ඒ අරගලයට ඇදලා දැමීම හරහා මුලින්ම වැටුනේ නාගරික ජනතාව. නමුත් මේ රෝද දැති රෝද කැරකෙන කොට නාගරික ජනතාව මධ්‍ය අර්ධ නාගරික ඔය කොළඹ හෝ අධික නාගරික කලාප වලට ආසන්නයෙන් සිටින ගම් නගර වගේම ඈත දුෂ්කර පළාත්වල පවා තමන්ගේ දේවල් හදා කියාගෙන ඉන්න මිනිස්සුන්ට පවා බෙහෙත් පෙත්ත නැති වෙන්න තමන්ට ලෙඩක් වුණාම බෙහෙත් ටික ගන්න ඩිස්පෙන්සරියට ගියාම බෙහෙත් පෙත්ත නැති වෙන තත්ත්වය ආවම මේ අරගලේ විහිදෙනව හැම තැනටම. දැන්ටමත් ඒක යම් යම් අක්මුල් තාම දුෂ්කර පළාත්වලට පවා විහිදිලා. ඒකින්ද මං හිතනවා මේකේ අරගලය ඒ දැත් මේ ආර්ථික ප්‍රශ්නවල දැතිරෝධයට මුලින්ම අහු වෙන්නේ නගරය නිසා. අරගලය යම් තීව්‍රතාවයක් නගරේ තිබුණත් ඒක ක්‍රමයෙන් දැන් ගම් වලට යනවා. ගොවි ජනතාවට ගොවිතැන් කටයුතු කරගන්න තෙල් නැතිවීම හරහා දැන් ඒ ගොඩක් වෙලාවට ගොවි ජනතාව කරා ළඟා වෙලා තියෙනවා. ඊළඟ තත්ත ධීවර ජනතාවට ළඟා වෙලා තියෙනවා. එහෙම ක්‍රමිකව දැන් මේක පෙරලගෙන ඉස්සරහට යනවා. මං හිතන්නේ මේ අර්බුදය අවසානයේ මේ මුළු රටේම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට සංජීව රත්නායක මහත්මයා ඔබ මට මම අහලා නැහැ ඔබගේ වයස මම අහන්නේ නැහැ මෙතන. නමුත් මේ අපි මම 6 වසරේ අපි ග්‍රේඩ් 6 වල 6 වසරේ කියන්නේ
කනිෂ්ඨ අධ්‍යාපනයට ඇතුළත් වෙනකොට අපේ හයවසර සිංහල පොතේ තිබුණ මුදලිහාමි කියලා කතාවක්. ඒ කියන්නේ මට මතක නැති මාතෘකාව මුදලිහාමිද කියලා. ඒ කියන්නේ සිංහල පොතේ අපිට තියෙනවා අර ග්‍රාමීය තරුණයෙක් කැකිරාව මධ්‍ය මහාවිද්‍යාලයේ මට මතක විතර ඉඳලා එයා කොළඹ එනවා සුගතදාසේ දුවන තරගෙ. ඉතින් ඒ ආවට පස්සේ එයාට සපත්තු නැහැ. එතකොට උල් සපත්තු කාර්යය තමයි එයාගේ හතුරා. ඒ කියන්නේ කතාව තුළ කතාව ලියපු කෙනා මට මතක නැහැ කාගෙද කියලා. ජයත් කේ ජයතිලක මහත්මගේද කියලා මට මතක නැහැ ඒ කෙටි කතාව. එතකොට කතාවේ පෙන්නන්නේ මුදලිහාමිගේ දරිද්‍රතාවය. ඔහු වෙන්නේ කකිරාවේ සෙප්‍රල් එකෙන් අම්බදපුරයෙන්. ඊට පස්සේ ඔහු ග්‍රාමීය තරුණෙක්. නමුත් දක්ෂ දරුවෙක්. එතකොට ඔහුට අවස්ථාව ලැබෙනවා. ඔහු අවස්ථාව ලබා ගන්න කොළඹ එනවා. කොළඹට පස්සේ ඔහුට දුවන්න හම්බ වෙන්නේ හුවක් දක් يعني සම්පත් අතින් අනුන දරුවෝ කණ්ඩායමක්. ඒතකොට ඒ දරුවෝ තමයි මෙයාගේ හතුර විදිහට අපිට පෙන්නන. ඒතකොට අපිත් දැන් මම හම්බන්තොට අපිට ඕක හරියට හිතට වැදිච්ච කතාවක්. අපිටත් සපත්තු තිබුණ නැහැ ඒ කාලේ. ඒ නිසා. එතකොට ඒක කියනවා දැන් මෙයා උල්සපත්තු කාර්යය ළඟ ළඟ කියන්නේ යා හිතන විදිහ අපිට කතාව කියනවා. කතාව උතුම පුරුෂයෙක් ගලාගෙන යන්නේ එක තැනකදී. එතකොට මුදලියාමි කියනවා මේ උල්සපත්තු කාර්යය ළඟ එනවා. වයි කකුල පෑගුණාට පෑගේ දන්නේ නැහැ. පෑගුණත් කකුල කැඩලා ගියත් මම දුවනවා කියලා. දැන් මම කියන්නේ දැන් ඒ කොළඹ සහ කියන්නේ කොළඹ කියන මම මේ නාගරික කියන අතේ නාගරික සහ ග්‍රාමීය තරුණයා අතර මේ තිබුණ අර කොළඹට කිරි ගම්මට කැකිරි කියන සංකල්පයක්. එයම ඔය 88-89 අරගලවලත් ගලාගෙන ගියපු ඒවා කියනවා මේ පාසල් අරගලවල එක පාසල් වලින් එළියට බහපු තරුණයෝ අරන් ගියපු දිය කිවිලිවල 80 ගණන් වල මම කියන්නේ. ඉතින් ඒක තාම වළංගුද ඔබ කියන්නේ දැන් ග්‍රාමීය තරුණයා පවා දැන් මේ ස්මාර්ට් ෆෝන් එක හරහා යම් කිසි විදිහකට මේ අර්ථක්‍රමයත් එක්ක මුදල් හම්බ කරගෙන රටකෙල්ල ඇවිල්ලා හරි දැන් ඔහු මේ නාගරික තරුණයාත් එක්ක ඒ තියෙන ඒ කියන්නේ අනේකාලෙස දැකීම මේ මගේ මම නෙමෙයි මේ වෙනත් සත්ත්ව විශේෂයක් මේගොල්ලෝ කියලා එහෙම දකින ගතිය තාම ඔබ කියන්නේ තිබෙනවාද ඒක දැන් කොහොමද මේ අරගල වලට බලපාන්නේ ඒ බුදු කරා ප්‍රියංකර මහත්තයා කියපු මේ කතාව මමත් කියවලා තියෙනවා මම හිතන්නේ මගේ මගේ කාලේට පොඩ්ඩකට කලින් මේ අපි ඒක නිකුත් තුනේ ඒ සිලබස් වල ඒක තිබුණේ මම එනකොට ඒ සිලබස් මාරු වෙලා නමුත් මම ඒ කතාව කියවලා තියෙනවා මේ ඒක මේ බොහොම රසවත් කතාවක් අර කියපු සංකල්පය තමයි තියෙන්නේ ඒකෙත් අර පොඩි කොළඹට කිරි අපට කැකිරි අර කොළඹින් මේ කොළඹ දරුවෝයි ගමේ දරුවෝයි අතර වෙනසක් යම් වෙනසක් තියෙනවා කියන එක පෙන්වන්න සහ ඒ සම්පත් ලැබීමේ විෂමතාවය කියන එක පෙන්වන්න මං හිතනවා ඒක බොහෝ දුරට දැන් සමණය වෙලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අවස්ථාවන් ලැබීම බොහෝ දුරට දැන් සමණය වෙලා තිනු. මං හිතන්නේ ගොඩක් දුරට මේ ඔය නිදහස් අධ්‍යාපනය මගින් ඒ අවස්ථාවන් ගම් කරා ගිහිල්ලා තියෙනවා අපි. අපි දැක්කොත් මේ කොළඹ රාජකීය විද්‍යාලයට කැකිරාවෙන් නම් දරුවෝ ඇවිල්ලා ඉගෙන ගත්තා. يعني ඒගොල්ලන්ට ඒ අවස්ථාවන් ශිෂ්‍යත්වය හෝ වෙනත් අවස්ථාවන් හරහා ඔවුන්ට ඒ අවස්ථාව ඔවුන් හැකියාව තියෙනවනම් දක්ෂතාවය තියෙනවනම් නිදහස් අධ්‍යාපනය හරහා ඒ අවස්ථාවන් ඔවුන්ට ලැබුණා. ඒ සඳහා ඒ අවශ්‍ය කැපවීම, ඒ අවශ්‍ය දක්ෂතාවය ඔවුන්ට පෙන්වන්න පුළුවන් නම් ඒ අවස්ථාව අපේ රටේ විවෘතව තිබුණා. මං හිතනවා ඒක ඔය 80 දශකයේ හෝ 70 දශකයට වඩා වැඩියෙන් 90 දශකයේ හා 2000න් පස්සේ කණ්ඩායමට විශේෂ අවස්ථාවක් ලැබුණා. මේ සංවර්ධනයේ බොහෝ දුරට ඒ පැතිවලට ගියා. මේ මාර්ග විවෘත වීම, ඒ වගේම මේ සංවේදන මාධ්‍යන් දියුණු වීම හරහා මිනිස්සු අතර මේ නගර හා ගම් අතර තියෙන දුර ඉතාම මේ බොහෝ දුරටම අඩු වුණා. ඒ කියන්නේ අනුරාධපුරයේ කෙනෙක්ට යමක් ඉගෙන ගන්න තියෙන අවස්ථාව ඔහු Google search කරලා යමක් ඉගෙන ගන්නවද, කොළඹ කෙනෙක් Google search කරලා යමක් ඉගෙන ගන්නවද, අනුරාධපුරයේ තියෙන මේ ෆැසිලිටි එක මොකද්ද, කොළඹට තියෙන ෆැසිලිටි එක මොකද්ද කියලා ගත්තොත් ඒ දෙක අතර යම් වෙනසක් ඇති. නමුත් ඒ වෙනස අතර පරතරය අර 70 දශකයේ 80 දශකයේ අපි අර කතාවේ කියවනවා වගේ නැහැ. ඔබ කිව්වොත් අපි දැන් අවර්තමානයේ ගත්තොත් මම කොළඹ ඉන්න මම යමක් අන්තර්ජාලෙ මේ වර්තමානයේ මේ ආර්ථික අර්බුදය හරහා යම් සීමාවක් නැති වෙලා තියෙනවා. නැත්නම් මම යමක් මොකක් හරි අන්තර්ජාල වෙබ් අඩවියක් හරහා බලලා ඕඩර් කරනවා වගේම ඔබටත් ඕඩර් කරන්න පුළුවන් හම්බන්තොට. ඒ වගේම ඔබේ අතේ යම් කිසි මුදලක් ගැවසෙන්න පුළුවන් සමහරට ඔබ කරන්න ඒ ඔබේ ප්‍රදේශයට ආවේනික යම් කිසි රැකියාවක් කිරීම හෝ ඒ මගින් ඔබට ඒ ප්‍රදේශයේ ඉඳන්ම සංවර්ධනය වෙන්න පුළුවන්. ඔබට ඔබේ මේ
එළවලු හෝ යම් කිසි දෙයක් අන්තර්ජාලය හරහා විකුණන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක හින්දා කොළඹ මැනින් මාකට් එකේ එළවලු මිල කීයද කියලා දැන් ගමේ ගොවියා දන්නවා. හින්දා අර පරතරය ලොකුවට පවත්වා ගන්න බෑ. මිනිස්සු රැවටෙන්නේ නෑ. ඒ පරතරය ලොකුවට පවතින්නේ නැති වෙලා තියෙනවා. ඒ වගේම මේ අධිවේගී මාර්ග පද්ධති ඒ විවිධ දේවල් මේ විවිධ අප කියනවා සිස්ටම් අප්ඩේට් වීම් විවිධ තත්ත්ව හරහා මිනිස්සු යාවත්කාලීන වීම හරහා මේ පරතරය ඉතාම අවම කරලා තියෙනවා. මම හිතන්නේ දැන් මිනිස්සුන්ට තියෙන මේ පරතරය පිළිබඳ ගැටලුවක් තවදුරටත් නෑ. මම හිතන්නේ කවුරුත් කොළඹ මිනිහට අවස්ථාව හම්බෙනවද ගමේ මිනිහට අවස්ථාව හම්බෙනවද නැද්ද කියලා මේ පෞගිය දශකයේ කල්පනා කරලා බැලුවොත් මම හිතන්නේ කොළඹට වියදම් කරාට වැඩිය මේ හම්බන්තොට වියදම් කළා. එතකොට කොළඹයි හම්බන්තොටයි ගියොත් ඉස්සර අපි කියන හම්බන්තොට සාමාන්‍යයෙන් ඉතාම ග්‍රාමීය මේ අඩුවේ මේ මේ මට්ටමක තිබිච්ච කොළඹ ඉතාම ඉහළ මට්ටමක තියෙනවා වගේ ලොකු වෙනසක් අපි දැක්ක. නමුත් ඒක නේ සාපේක්ෂව අනික සමහර ඩිස්ත්‍රික් වලට එහෙම වියදම් ගලා නැති වෙයි. නමුත් මේ යම් යම් ඒ දේශපාලනික කාරණා එක එක අයගේ එකට අපි කියනවා එක එක අයගේ රුචිකත්වයන් හරහා සමහර ග්‍රාමීය ප්‍රදේශ වලට වැඩි අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම දැන් රෝහල් පද්ධති ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ සෞඛ්‍ය මොන ප්‍රශ්න තියෙනවද ලංකාවේ සෞඛ්‍ය ඉතාම හොඳ මට්ටමක තියෙනවා ලංකාවේ නිදහස් සෞඛ්‍ය. ඒකෙන්ද ඔබ බදුල්ලේ රෝහලට ගියත් ඔහුට ලැබෙන ඒ සේවාව මේ කොළඹ හෝ කළුතර කෙනෙක්ට ලැබෙන සේවාව අතර ලොකු වෙනසක් තියෙනවා කියලා අපිට කොහොමවත් කියන්න බෑ. ඒ සේවාවන් ඒ දක්ෂතාවයන් මම හිතන්නේ අපේ සෞඛ්‍ය සේවයේ පෙන්නමින් තියෙනවා. මම හිතන්නේ වෙනස තියෙන්නේ දැන් මිනිස්සුන්ට මේ ආර්ථිකමය කාරණා මත ප්‍රදේශමය කාරණා මත නෙවෙයි. මිනිස්සුන්ට ආර්ථිකමය කාරණා මත වෙනසක් තියෙනවා. එකක් තමයි යම් පිරිසක් තමන්ට නොලැබිය යුතු හෝ තමන් විසින් සාධාරණ ලෙස උපයා ගත්තේ නැති ධනයක් මගින් ධනයක් උපදවාගෙන ඒ මගින් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් කරලා සාමාන්‍ය කුසලතාවයේ හැකියාව මගින් ධන උත්පාදනය කරන මිනිස්සු අන්ත අසරණ ගන්න තියෙනවා. ඔන්න ඔය වෙනස ඔය දෙක අතර ගැටුම තමයි දැනට තියෙන්නේ. ප්‍රදේශ හැටියට ගම නගරය අතර ලොකු ගැටුමක් මම දකින්නේ නැහැ. පැහැදිලි. එතකොට අපි යනවා ලංකාවේ මෑත ඉතිහාසය. ඒ කියන්නේ 2000න් පස්සේ අපේ තරුණ අරගල තුනක් තිබුණා. කැරළි තුනක්. උතුරේ ඇති වුණා වාර්ක පදනමකින් ඇති වුණු තරුණ අරගලයක් කැරැල්ල. ඒ වගේම දකුණේ ඇති වුණා තරුණ කැරළි දෙකක්. දැන් අපි ආසියාව දිහා බැලුවට පස්සේ අපි තමයි ඉන්දියාව ඇර දිගටම ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන ආපු රට ආසියාව. එතකොට අපි මේ තරුණ අරගල දිහා බැලුවම අපි දැන් ඔය 72 අරගලය සාමාන්‍ය කුල පදනමක් මත ඇති වුණා කියලා වගේ මතයක් තියෙන උගත් ਵਿਚාරයක්. කුල පීඩනය උගත් ග්‍රාමීය තරුණයාගේ කුල පීඩනය සහ විරකියාව සම්බන්ධව ඇති වුණ එකක් කියලා තමයි එහෙම කියන්නේ. ඒකම 80 89 දෙද්දි මේක දේශ ප්‍රේමයත් එක්ක සම්බන්ධන විශේෂයෙන්ම 87 ඉඳලා කා ගිව්ස්මස් සමග. උතුරේ අරගලය නිජභූමි සංකල්පය සහ තමන්ගේ නිජභූමියක් උතුරේ තියෙනවා අය ඒ නිසා සිංහල ජනතාවගේ අසාධාරණයක් වෙනවා කියලා තමිල තරුණයාගේ ඇති වුණු ඒ විරෝධාකල්ප සමග ආරම්භ වෙලා පස්සේ ඒක ත්‍රස්තවාදයක් මට්ටමටම ගියා. දැන් ඉන්දියාව දිහා බැලුවොත් දැන් ඉන්දියාව අපිට අපේ දැන් අසල්වාසී දවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී රට ලොකු විශාල ප්‍රජාතන්ත්‍රවාදී රට ඒ වගේම උනුත් ප්‍රජාතන්ත්‍රවාදය රැක්ගෙන ආව මේ ඔවුන්ගේ 16 පස්සේ එක දිගට ඉන්දියාවේ කුලභේදය නමුත් අද වෙන විටත් සමනය වෙලා නැහැ. අපි කවුරුත් දන්නවා ඉන්දියාවේ හමුදා ඉහළ නිලත දැන් හමුදාව ගත්තොත් ඉහළ නිලවලට ඉන්නේ කුලයෙන් ඉහළ. ඔවුන්ගේ කුලභේදය ඉතාමත් වැඩිද. දාළු කුලේ කෙනෙකුට ඉන්දියාවේ ලොකු හමුදාවේ තනතුරකට යන්න බෑ. ඉන්දියාවේ කුලභේදය හෝ කුලපීඩන එහෙම නැත්නම් තරුණ අසාධාරණ තරුණ අසහනය සම්බන්ධව විශාල මේ ලංකාවේ වගේ තරුණ කැරළ ඇති වෙලක් නැහැ. ඔවුන්ගේ පීඩනය ඔවුන් බිමවලාගෙන ඉවසගෙන තියෙනවා. අදටත් ඒ ඉවස ගන්නවා. කියන්නේ ඇති හැකි අය විශාල මුදල් වේදන් කරලා වෛද්‍යවරු වෙනවා ඒ වෙනව නමුත් අධ්‍යාපන එහෙම ක්‍රියාත්මක වෙන්නේ දුප්පත් ළමයි හරක් බලනවා මේ විදිහට ඒක යනවා. නමුත් ලංකාවේ මේ තරුණය අරගල ඒක සුවිශේෂී තත්ත්වයක්. දැන් අපි අවුරුදු 74ක මොකද සාපයක් ගැන සමහර දේශපාලන ධාරාවල ඉන්න කතා කරනවා. නමුත් ලංකාවේ තරුණයාගේ නිවහල් භාවය සහ තරුණ හැඟීම කියන අසාධාරණ ඍතු නැගී සිටීම ඉන්දියාවට වඩා ඇත්තටම ඉස්සරහින් තියෙන දෙයක්. දැන් මේ අරගල තුනත් එක ගත්තොත් මේ වර්තමාන අරගලය ඔබ කොහොමද සංජීව මහත්මයා සසඳන්නේ? කියන්නේ කලින් අරගල තුනම ආයුධ සන්නත් අරගල. විශාල විදියට තරුණයෝ කැප වුණා, මැරුණා, විශේෂයෙන් උගත් තරුණ. දැන් මේ මොහොතේ මේ අරගලය සහ ඒ පරණ අරගල තුන අතර ඔබ කොහොමද අවිහිංසාව අපිට පැහැදිලි? කියන්නේ ආයුධ සන්නත්ද නැහැ මේ අරගලය. නමුත් 88 අරගලයක්
ඒ වගේම උතුරේ දෙමළ අරගලයක් දෙකම මේ තරුණ අරගල දෙකම එක මොහොතක රාජ්‍ය දෙදරන රාජ්‍ය බලය අත්පත් කර ගැනීම මට්ටමටම ගියා. උතුරේ අරගල එක වෙලාව අනුරාධපුරයේ මට්ටමටම උතුර කැරල්ල ආවා. ඒ වගේම අපි අහලා තියෙනවා දැන් ප්‍රේමදාස මහත්මයාට ඉතාමත්ම අභියෝගාත්මක විතර එක වෙලාවක රට ජාතික දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ජවිපේ ආයුධ සන්නද්ධාංශය ඒක රට පාලනය කරනවද රාජ්‍ය ආණ්ඩුව විසින් රට පාලනය කරනවද කියලා මිනිස්සුන්ට හිතා ගන්න බැරි තැනකට ආවා මේ. නමුත් අවසානයේ රාජ්‍ය ජයග්‍රහණය කරා. රාජ්‍ය තමන්ගේ ස්ථාවරත්වය රැකගත්තා. කාරින් පරාජය වුණා. ඒ ආයුධ තිබුණා ඒක හරි. දැන් මේකේ ආයුධ නැහැ. ඊට අමතරව ඔබ කොහොමද මේක තව විග්‍රහ කරන්නේ මේ 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 අරගලය සහ මේ පැරණි අරගල තුනට සාපේක්ෂව? මේ පැරණි අරගල 1971 සහ 1988 89 ජවිපේ මූලික වෙච්ච මේ අරගල අපි කියනවා දකුණේ කැරලි කියලා. ඒ වගේම ඉන්පසුව ඒ ආසන්න කාලයේම ආරම්භ වෙච්ච උතුරේ කැරැල්ල මේ බොහෝ දේවල් වල පිටිපස්සේ තිබ්බ කාරණා කිහිපයක් වෙන එකක් තමයි ආර්ථිකය. මේ දැන් තියෙන කාරණේ වගේම තමයි ආර්ථික විෂමතාවයක් ගමේ ධනවතාගේ දුවා දරුවා සල්ලි වියදම් කරලා හරි ගිහලා ඉගෙන ගන්නෝ අර කුඩා පවුල් වල අයට එහෙම වියදම් කරගන්න විදියක් නැහැ. නැත්නම් ගමේ හරක් බලන්න වෙනවා. ඉගෙනගෙන බොහොම මේ දක්ෂ විදියට ඉගෙන ගත්තත් ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ හරහා යම් කිසි විදියට නිර්ධන පන්තිය ලොකු පෙලීමක හිටියා. ඒ පෙලීමෙන් එළියට එන්න යම් අරගලයක් කරලා එළියට එන්න ඕනේ. ඒක නිර්ධන පන්තිය මගින් ගොඩනගා ගන්න ආඥාදායකත්වයක් මගින් එක කරගන්න පුළුවන් වගේ. ඒ කියන්නේ සමාජවාදී සමහර සංකල්ප එක්ක මේ දේශපාලනික ගැට ගැසීමක් එක්ක දකුණේ අරගලය කොට නැහැ. උතුරට ගියාම උතුරේ මිනිස්සු මේ අරගලයේ ඒගොල්ලන්ගේ අරගලයේ ගොඩනගා ගන්න උතුර හිතනවා මේ ආර්ථික ප්‍රශ්න සහ යම් යම් පරිපාලන ගැටලු ඔවුන්ට එනවා භාෂාමය කාරණා හරහා කියලා. ඔවුන් හිතනවා අපි මේ පෙළෙන්නේ අපේ භාෂාව අපි දෙවනි කොට සැලකීමේ හන්දක් කියලා. ඒක ඇත්තටම මං හිතන්නේ ඒක යම් කිසි මට්ටමක එහෙම ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මොකද ඕනම තැනක ප්‍රමුඛ භාෂාවෙන් ද්විතීක භාෂාවක් වෙන් වෙද්දී ඒ භාෂාවේ නිපුණතාවය ප්‍රමුඛ භාෂාවේ පිරිසට අඩු නම් යම් කිසි ගැටලු ඇති වෙනවා සංනිවේදන ගැටලු. නමුත් බොහෝ වෙලාවට ওই ප්‍රශ්න උතුරට සහ දකුණට සාපේක්ෂව සමාන ප්‍රශ්න. ආර්ථික ගැටලු අර දකුණේ මිනිස්සුන්ට තිබිච්ච හොඳ ආර්ථිකයක් නැතිවීමේ ගැටලු උතුරේ මිනිස්සුන්ටත් තිබුණා. ඒතර දකුණේ මිනිස්සුන් දැන හිතුවේ මේක අපිව ධනපතීන් විසින් පාගනවා කියලා. උතුරේ මිනිස්සුන් හිතුවේ මේක මේ දකුණේ මිනිස්සු අපිව පාගනවා. ඒකෙන්ද මේ බොහෝ විට තමන්ගේ ප්‍රශ්නේ ඔවුන් දැකපු කණ්ණාඩිය හරහා ඔවුන් කියවන්නේ. එතකොට ධනපතින් විසින් පාලනය කරලා මේ මේ පක්ෂ හරහා මේ ධනපතිව ඇවිල්ලා අපිව පාගගෙන ඉන්න හින්දා තමයි අපිට මේ නැගිටින්න බැරි කියලා හිතලා මෙහි දකුණේ තියෙන පිරිස් එක්කව කරගෙන ඔවුන්ගේ යම්කිසි සංවිධානාත්මක බවක් හරහා ආණ්ඩුවට අභියෝග කරන්න. උතුර දකුණට සහ ආණ්ඩුවට දෙකටම අභියෝග කරන්න ගත්තා. ඔවුන්ගේ මේ එකක් හරහා එතකොට එතන ගොඩනැගෙන දේශපාලනය හරහා එතන කීපෙ ගොඩනැගෙන නායකත්වයන් වල පැවැත්ම වෙනුවෙන් ඔවුන් මේක ත්‍රස්තවාදයට දක්වා ගොඩනගාගෙන ගියා. ඒතර මේ දෙකේදිම අර කිව්වා වගේම ආර්ථික ඒ වගේම අර යම් දේශපාලන කාරණා මුල් වුණා. ඒ දෙකේදිම ඔවුන් සැබෑ ප්‍රශ්නය සැබෑ විදියටම දැක්කේ නෑ කියන එක අපිට පසු කාලීනව බොහොම හොඳට කියවද්දි පැහැදිලි වුණා. ඒ කියන්නේ ඇත්තම හතුරා කවුද කියන එක තියෙනවා. තමන් ආර්ථික වශයෙන් දුර්වල වීමේ ප්‍රමුඛ හේතුව කුමක්ද කියන එක මිනිස්සුන්ට හරියට කියවීමක් තිබුණේ නැහැ. ඒතර මේකේ කියවීමේදී ඔවුන්ට අර එක එක අය පෙන්නපු මාර්ගයන් හරහා යන්න තමයි ගොඩක් අය වෙලාට අර මම කිව්වා වගේ උතුර දකුණ මේක කරනවා කියලා හිතුවා. දකුණ හිතුවා මේක මේ අපිට උඩින් ඉන්න ගමේ සල්ලිකාරයා තමයි අපිට මේක ලින්නේ කියලා. ඒ විදිහ නම් හිතලා මේක කියවගත්තා. නමුත් අපි මේ අර ඔබතුමා කිව්වා වගේ මේ අවුරුදු 74ක සාපයක් කියලා කිව්වට අපි ආර්ථික වශයෙන් හැරෙන්නට අනිත් දෙපාර්ශවයකින් ඒ කියන්නේ අධ්‍යාපනික සහ සෞඛ්‍ය පැත්තෙන් අපි තාමත්ම හොඳ දියුණු ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා. අධ්‍යාපනය මගින් විශාල ජයග්‍රහණක් කරගෙන තියෙනවා. අපේ රටේ හොඳ බුද්ධිමත් සබුද්ධික ජනතාවක් ඉඳීමත් මේ අරගල වලට හේතුව. ඒක තමයි මේ මිනිස්සුන්ට තමන් පෙළනවා කියන එක දැනෙනවා. තමන් පෙළනවා මේ පෙළනවා මේ මේ අපිව යම්කිසි ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවා කියන එක දැනෙනවා. සමහරට අර කිව්ව ඉන්දියානු උදාහරණය ඉන්දියාවේ ගමේ ගොවිතැන් කරන හෝ ගමේ
හරක් බලන්න තාත්තගේ පුතා හරක් බලන්න යනවා කියන එක ඒක ප්‍රශ්නයක් නෙමෙයි උන්ට. අපි මේ අපේ කුලේ හැටි අපේ මිනිස්සු කරන්නේ මේක අපි කරනවා කියන එක. නමුත් ලංකාවේ තරුණය එහෙම නැහැ. ලවුන්ට අධ්‍යාපන අවස්ථාව තියෙනවා. උන්ට සෞඛ්‍ය පහසුකම් ටික තියලා දෙනවා. උන්ට ජීවිතේ ගැට ගහ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ලෙඩක් හැදුනොත් බේට් එක ගන්න පුළුවන්. අධ්‍යාපනයේ ගොඩනගා ගන්න පුළුවන්. උන් යම්කිසි මට්ටමක කුඩා හෝ ආර්ථිකයක් ගොඩනගා ගත්තොත් කොහොම හරි දක්ෂතාවයෙන් ඉතාම අටුක අත්දැකීම් හරහා වෙන්න පුළුවන්. නමුත් කොහොම හරි උන්ට නගින්න කඩිපෙළ තියෙනවා. ඒ කඩිපෙළ හරහා උන් ලබා ගන්න හන්නරය මේ රටේ මේ දේවල් කියවීම සඳහා ඔවුන් යොදා ගන්නවා. මම හිතන්නේ 1971 සහ 88 දී ඔවුන් කියවපු විදිහ කියවලා තේරුම් ගත්ත විදිහේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. උතුරේ අරගලදී කියවලා තේරුම් ගත්ත ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට කියවීමේ හැකියාව තියෙනවා. ඒකෙන් හින්දා තමයි ඔවුන් අරගල කරන්නේ. ඒකෙන් හින්දා තමයි ඔවුන් දකින්න අපිට වැරද්දක් වෙමින් තියෙනවා. වැරද්දක් වෙමින් තියෙනවා කියන එක කියවා ගැනීම ලංකාවේ මිනිස්සුන්ගේ මේ යමක් දැනගත්කම සහ ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලනිකව අධ්‍යාපනිකව මේ ලබාගත් ෆන්ඩරේ හැකියාව. ඒක අර ඉන්දියාවේ හෝ මේ සමගාමී ගොඩක් රටවල් වල නැහැ. අපි දැක්කොත් මේ දකුණු ආසියාතික රටවල් අතරින් ඒ ලක්ෂණ ගොඩක්ම පෙන්වන රට අපේ රට. එහෙනම් අපේ මිනිස්සු මේ අපේ මිනිස්සු රැවටෙනවා. ඒක සාමාන්‍යයි රටේ මිනිස්සු. හැබැයි රැවටුණාට අපේ මිනිස්සු ඩග් ගාලා ඒක අහව තේරුම් ගන්නවා. අවුරුදු දෙකක් ඇතුළත මේ අවස්ථාවේදී දැන් තේරුම් ගන්න තියෙන එක ආර්ථික ප්‍රශ්නය හරහා ඉතාම වේගෙන් ආව වෙන්න පුළුවන්. නමුත් මිනිස්සු තේරුම් ගන්නවා මෙතන යම් වැරද්දක් වෙනවා. මේකට විරුද්ධ අපි නැගී සිටිනවා. එතකොට මේ ලංකාවේ මිනිස්සු දැන් මම හිතන 71 88 හෝ ඉන් පසු කාලීනට වැඩිය ඉතාම හොඳට දැන් රටේ නීතිය පිළිබඳ අවබෝධයක් තියෙනවා. දැන් මේ විවිධ මේ තාක්ෂණ දියුණුවන් හරහා මිනිසුන් නීතිය පිළිබඳ අවබෝධයක් සහිතව රටේ යමක් අරගලයක් කරන්නේ කොහොමද, ආයුධ සන්නද්ධ අරගල නොවන විදිවලට කොහොමද රටේ දේශපාලනයට බලපෑම් කරන්නේ, කොහොමද ඒ වගේ අවස්ථාවන් හැරසිරෙන්න ඕනේ, කොහොමද නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග ගනුදෙනු කරන්න ඕනේ වගේ කාරණා පිළිබඳ යම් අවබෝධයකින් කටයුතු කරනවා. ඒකෙන් තමයි අර අපි දැක්කත් මැයි 9 වෙනිදා සිද්ධියේදී ඊට ප්‍රතිචාර දැක්වීමේදී යම් ප්‍රචණ්ඩත්වයක් ඇති වුණා වෙන්න පුළුවන්. මේ නම් වෙනද ප්‍රචණ්ඩත්වයට ප්‍රතිඋත්තරේ හැටියට ප්‍රචණ්ඩත්වයක් ඇතිවීම හැරෙන්න කිසිම අවස්ථාවක් මේ ප්‍රචණ්ඩත්වය කියන්නේ මේ තාම ආතති අධික අවස්ථාවක්. මේම අවස්ථාවක පවා තාම අවම ප්‍රචණ්ඩත්වයක් තමයි අපි දකින්නේ. මේක පාකිස්තානයේ හෝ මේ ඉන්දියාවේදී නම් මේ තාම සුළු සිද්ධීන් වලට පවා අධික ප්‍රචණ්ඩත්වයට යන පත්තක් තියෙනවා. ඒ හේතුව අර කියන මේ අපේ මිනිස්සුන්ගේ දැනුම හා හැකියාව. ඒකින්ද මම හිතනවා සාපේක්ෂව ඉතා හොඳ කියවීමක් තියෙන රටක් හැටියට අපිට අරගල වලට යම් ප්‍රවණතාවයක් තියෙනවා වැඩි. මොකද මිනිස්සු දැනගත් නම් මිනිස්සුන්ට තේරෙනවා නම් තමන් රවට්ටනවා කියලා තේරෙනවා නම් තමන්ට වරද්දක් කරනවා කියලා තේරෙනවා නම් ඒ වරදට එරෙහිව මේ අරගලයක් කරන්න මිනිස්සුන්ගේ තුලින් පෙළඹීමක් ඇතිවීම සාධාරණයි. එතෙන්දි තරුණයා විශේෂයි. මොකද තරුණයාට මේ අත තින් වැඩි. තරුණයා තමයි මේ රටේ ගම්මේ බලවේගය. ඔවුන් තමයි මේක ඉදිරියට කරන් යන්නේ. ඔවුන් තමයි රැකියා අහිමි වෙන්නේ. ඔවුන් තමයි මේ අවස්ථාවන් අහිමි වෙන්නේ. ඔවුන්ගේ තමයි ජීවිතේ හොඳම කාලය අහිමි වෙන්නේ. ඒකෙන් ද ඒක 77 දිත් එහෙම, 71 දිත් එහෙමයි, 88 දිත් එහෙමයි, වර්තමාන 2022 දිත් එහෙමයි. ඒකෙන් තරුණයෝ නවතින් නැතුව අරගල කරાવી ඒ අරගල වඩා හොඳ රටක් වෙනුවෙන් පාවිච්චි කරන එක මේ රටේ ඒ අරගල කරන අයගේ වගේම පවතින දේශපාලන පක්ෂවල හා සංවිධානවලත් යුතුකමක් වෙනවා. මොකද නැත්තම් කලින් දෙවතාවෙදි වගේම රට නැවතත් විනාශයකට යන්නත් පුළුවන් අරගල හරහා. හොඳයි. එතකොට මම අහනවා ඔබෙන් මෙන්න මේ ප්‍රශ්නේ. දැන් අපි ගත්තොත් දැන් ලෝකේ සංජීව මහත්මයා දැන් ප්‍රධාන දේශපාලන සංකල්ප දර්ශනයන් විදිහට අපි නිකන් සරලව බෙදා ගත්තොත් එක පැත්තකින් තියෙනවා ලිබරල් දේශපාලන ධාරාව. එතකොට අනිත් පැත්තෙන් තියෙනවා සමාජවාදී නැත්නම් කමියුනිස්ට්වාදී දර්ශනයන් මතපදනම් වුණු මාක්ස් ලෙනින් වාදයේ මතපදනම් වුණු දේශපාලන ධාරාව. ඊට අමතරව ජාතිකවාදයක් යම්කිසි විදියකට ලෝකයේ දේශපාලනයේදී භාවිත වෙනවා. අපේ රටේ මෙන්න මේ දේශපාලන ධාරා තුන තමයි පරිපර විවිධ මූණු වලින් බලය අත්පත් කරගන්න විදිය මට නම් පේන්නේ. එතකොට මේ ඔබ හිතන්නේ දැන් ලංකාවේ තරුණයා වඩා නැඹුරු මේකෙන් මොන පැත්තද? ඒ කියන්නේ දැන් අපි ගන්නවා ජවිපේ පෙරකුගාමි වගේ කණ්ඩායම් ගත්තොත් උන් තමයි වමේ පක්ෂවලින් සජීවීව දැන් කටයුතු කරන්නේ. එතකොට එතන තරුණ සංවිධාන තිබුණා. ਉਹ සමාජවාදී ලෝකයක් ගැන අවසාන අපේක්ෂාව තියාගෙන කටයුතු කරන එතන තරුණය. ලිබරල් තරුණ කණ්ඩායම විශේෂයෙන්ම නාගරික කේන්ද්‍රීය විශේෂයෙන්ම ජනප්‍රියවාදී සංස්කෘතිය එක්ක ලිබරල් චින්තනයේදී විශේෂයෙන්ම ගත්තොත් ආගම් ප්‍රතික්ෂේප කරන වගේ ස්වභාවයක් තිබෙන
එබඳු කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම ජාතිකවාදී දැන් මම හිතන්නේ ග්‍රාමීය ඡන්ද තමයි ලංකාවේ වැඩි. එතකොට ඒකෙන් ග්‍රාමීය තරුණය ප්‍රමාණයත් වැඩි ලංකාවේ. ග්‍රාමීය තරුණයාට යක් වැඩිපුර ජාතිකත්වයට ගැට ගැහිලා ඉන්නවා කියලා තමයි මට හිතෙන්නේ. දැන් මේ ධාරා තුන අතරින් ඔබ හිතන්නේ කුමක්ද ඉදිරියට පැමිණෙන්නේ? රට යන්නේ මොන පැත්තටද ඔබ හිතන විදිහට තරුණෙක් විදිහට තරුණයා වඩා යොමු වෙන්නේ කොහටද? අතීතයේ තරුණයා හිටියේ සමහර ඔබ කියපු විදිහට 71 88 89 කාලේ තරුණ අරගල කරේ සමාජවාදී අනාගතයක් වෙන රටක් වෙන. නමුත් අද ඒක වෙනස් වෙලා තියෙනවා කියලා මට පේන්නේ. අද ඒ තරම් ඉච්චර උනන්දුවක් ඒ සම්බන්ධව ඒ පක්ෂවල ඉන්න තරුණ සහෝදර සහෝදරයන්ට ඇර සමස්ත තරුණයන්ට නැති බවයි මගේ නම් කියන්නේ. එතකොට ඔබ හිතන්නේ කොහෙටද මේක යොමු වෙන්නේ සහ යොමු විය යුතු කියලා ඔබේ මතය මොකක්ද? ප්‍රියංක මහත්තයා කිව්වා වගේම මේ දේශපාලනික ප්‍රධාන දේශපාලනික ධාරාවල අපි කියනවා අර මේ මහා පක්ෂ ක්‍රමය කියන්නේ සමාජවාදී කඳවුර, ධනවාදී කඳවුර, ඒ වගේ කඳවුරු, ප්‍රධාන කඳවුරු මේ ලංකාව විතරක් නෙමෙයි බොහෝ රටවල් වල පහුගිය සමය තුළදී අහෝසි වෙමින් ගියා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු නොවුණු මට්ටමේ තුන්වැනි බලවේගයන් ගොඩ නැගීම, මිනිස්සු මේ තිබිච්ච ක්‍රමයන් ප්‍රතික්ෂේප කිරීම හා මේ ලෝකේ මේ පවතින ක්‍රමවන් වලට එහා ගිහිපු විකල්පයන් සොයා ගැනීමේ වගේ කාරණා වලදී වැඩි උනන්දුවක් මේ පහුගිය දශකයේ පුරාවටම මම හිතන්නේ ලෝක දේශපාලනය තුලත් ඒක වැඩි වශයෙන් දක්නට ලැබුණා. ඒක ධාරාවක් තමයි මේ ඉතා ප්‍රසිද්ධ ජනකාන්තවාදී නායකයෝ රැල්ල ආවා ලෝකෙ පුරාවටම, ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ අය යම්කිසි ජනකාන්තවාදී ඒ වගේම ජාතිකවාදී අදහස් සහිතව පසුගිය දශකයේ පුරා ගොඩ නැගුණා. ඒ යම් අවස්ථාවක් තමයි මම හිතන්නේ වර්තමාන ශ්‍රී ලංකාවේ පාලකයා ගොඩ නැගීමත්. ඔහුත් යම් කිසි මට්ටමකින් ජනකාන්තවාදයක් ගොඩ නගලා ඒ මගින්ම රට ජාතිය වගේ දේවල් උලුප්පාදයක් වීම හරහා රටේ බලයට එනවා. ඒක හින්දා මම හිතනවා මේ ප්‍රධාන දේශපාලන ධාරාවන් අපේ රටේ මිනිස්සු විතින් දැන් බොහෝ වෙලාවට ටෙස්ට් කරලා ඉවරයි. ඒ කියන්නේ සමාජවාදයේ බලය ලබා ගැනීමට හැකි ක්‍රමයක්ද කියන එක පිළිබඳව අරගල මගින්, දේශපාලනික පක්ෂ මගින්, ඡන්ද මගින් මිනිස්සු දැන් ටෙස්ට් කරලා තියෙනවා. මම හිතන්නේ ඒ විකල්පයේත් ඒ කියන්නේ ඒක ගොඩ නොගෙන යම් කිසි ආකාරයකින් බලයක් ගොඩ නොනැගෙන මේ යම් දේශපාලන මතවාදයක් එක්ක මිනිස්සුන්ට සංවර්ධිත රටක්, හොඳ රටක්, ඉන්න හිතන රටක් ගැන කල්පනා කරන මිනිස්සුන්ට ඉන්න පුළුවන් කාලයක් තියෙනවා. උන් ඒ කාලය පහු කළා අවසානයි මම හිතන්නේ. ඒ වගේම ධනවාදය අපි දන්නවා, ධනවාදී සංකල්ප තියෙන ඔය අර ඔබ කිව්වා වගේ යම් කිසි මට්ටමකට ලිබරල් අදහස් තියෙන ධනවාදී ලක්ෂණ සහිත දේශපාලන පක්ෂ මේ රට පාලනය කරලා තිනවා. ඒක බොහෝ වෙලාවට මේ නායකත්වය අනුව තමයි ඔය දේශපාලන මතවාද මේ රටේ තීරණය වෙන්නේ. සමහර විට ජවි පෙහෝ ඒ සමාජවාදී අදහස් අද දරන නායකයෝ හෙට එජා පෙහෝ යම් කිසි ලිබරල් හෝ ධනවාදී අදහස් දක්වන තැන්වල ඉන්නත් පුළුවන්. ඒ තැන් මාරුවීම ඒ නායකත්වයන් හරහා ඔවුන් වඩා ධනවාදයට සමීප වෙනවාද සමාජවාදයට සමීප වෙනවාද කියන හෝ වෙන ජනකාන්තවාදී හෝ ජාතිකවාදී හෝ යම් කිසි ලක්ෂණයකට සමීප වෙනවාද කියන එක තීරණය වෙනවා රටේ ලංකාවේ දේශපාලනයේ නම් ඒක ලංකාව තුල දැන් මේ කියන කාරණා බොහෝ දේවල් මිනිස්සු උත්සාහ කරලා අසාර්ථක වෙලා තියෙනවා. ඒකෙන් හින්දා මම හිතනවා ලංකාවේ තවදුරටත් ඉස්සරහට සමාජවාදී කඳවුරක් මගින් රට වෙනස් කරගෙන ජයග්‍රහණයකට යන්න පුළුවන් කියලා හිතන බහුතරයක් නැති වේවි. අර කියන සුළුතරය හැමදාමත් ඉඳීවි. ඒක ඉතින් ඕනම දේශපාලනික හෝ ඕනෑම තත්වයක එහෙම යම් මතවාදයක් මේ යම් සුළුතරයක් ඉන්නවා. ඒක නැති වෙන්නේ නැහැ. ඒක බිඳුව දක්වා යන්නෙත් නැහැ. ඒ 50% ඉක්මවන්නෙත් නැහැ. එතකොට ඒගොල්ලන්ගේ මතය ඒගොල්ලෝ ඒක එක්ක යම් කිසි දෘෂ්ටිගතකත්වයක් එක්ක ඒ මතවාදී හරි කියන එකත් එක්ක ජීවත් වෙනවා. ඒ වගේම ධනවාදයේ මගින් මේ රටක ධනවාදයේ හෝ මේ පවතින දේශපාලන ක්‍රමයේ ධනවාදයට සාපේක්ෂයි යම් අර කිව්වාගේ ජාතිකවාදී ලක්ෂණ සහිතයි ඒ දේශපාලන ක්‍රමයක්. දැන් මිනිස්සු ටෙස්ට් කරලා ඒක මිනිස්සුන්ට ඇති වෙලා. ඒකෙන්ද මම හිතනවා මෙතනින් එහාට මිනිස්සු මේ ක්‍රමවේදයන් මෙතනින් එහාට යන්න වෙනසක් දැන් ඇත්තටම බලාපොරොත්තු වෙනවා. ඔය 2019 මිනිස්සු හිතුවේ සිස්ටම් චේන්ජ් එකක්. ඇත්තටම මේ ඔය සිස්ටම් චේන්ජ් එක මේ අරගලයේදීත් අපි කතා කරනා වගේම 2019 දීත් මිනිස්සු බහුතරයක් ඡන්දේ දුන්නේ යම් සිස්ටම් චේන්ජ් එකක් කියන වචනේ පාවිච්චි වුණා. ඒත් අපි අපි කියන පුද්ගලිකව මම 2019 මේ
වර්තමාන පාලනයට සහයෝගය දුන්නේ නැහැ දේශපාලනික ඒක විශ්වාස කරේ නැහැ මම හිතුවා මේ මේගොල්ලෝ ආර්ථිකව යම්කිසි කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න දක්ෂතාවයක් රහිත කුසලතාවයක් රහිත අය කියලා නමුත් බහුතරය රටේ බහුතරය මේ රටේ පොදු මහජනතාව මේ මේ යම්කිසි වන්දනීය මට්ටමකින්ම දුන්නා කියන එක හිතන්න බෑ මේ දැනුගත් මිනිස්සු ගොඩක් අය දුන්නේ යම්කිසි මට්ටමක වෙනසක් කරාවි සිස්ටම් චේන්ජ් එකක් කරාවි කියන බලාපොරොත්තු ඒ කියන්නේ මිනිස්සු සිස්ටම් චේන්ජ් එකක් හොයමින් ඉන්නවා ඒ සිස්ටම් චේන්ජ් එකට මේ ගත්ත පිළිතුර වැරදුනා නමුත් සිස්ටම් චේන්ජ් එකක් මිනිස්සු හොයමින් හිටිය 2019 ඒකම තමයි මේ දැන් ඒ පිළිතුර වැරදීමින් වැරද නිවැරදි කරන වඩා හොඳ විසඳුමක් හොයාගන්න තමයි 2022 මේ අරගලේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක මගේ අදහස. එතෙන්දි මිනිස්සුන් අර හොයන සිස්ටම් චේන්ජ් එක කාරණා තුනක් මත ගොඩනගෙන්න ඕනේ කියන එක මගේ විශ්වාසය. එතෙන්දි එකක් තමයි මිනිස්සු අර ප්‍රමුඛ පක්ෂ හෝ සංවිධාන ගොඩනැගිච්ච ගොඩක් ඒවැයි දක්නට ලැබෙන මේ පෞල්වාදයේ හෝ එහෙම නැත්නම් ඔවුන්ගේ කල්ලියක් මගින් පාලනය කිරීම කියන ලක්ෂණයෙන් එහාට යන්න මිනිසුන්ට දැන් ඕන වෙලා තියෙනවා. මිනිසු පෞල්වාදී දේශපාලනයේ තාමත්ම තදින් පිළිකුල් කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒක පෞලක් පාවිච්චි පාලනය කරා වෙන්න පුළුවන්, යුවලක් පාලනය කරා වෙන්න පුළුවන් මොන පක්ෂයටත් අදාළයි. ඒ වගේම යම් කණ්ඩායමක් විසින් හැමදාම පාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රහිත දේශපාලන පක්ෂ හෝ සංවිධාන ඕනම එකකට ඒක අදාළයි මිනිස්සු ඒක තවදුරටත් ඉවසන්න සූදානම් නැහැ සාධනීයව ඉස්සරහට යන්න පුළුවන් කුසලතාවයේ හැකියාව ඇති අයට අවස්ථාවක් නැත්තම් ඒක එක කුසලතාවයට තැනක් තියෙන්න ඕන දෙක තමයි ප්‍රායෝගික වෙන්න ඕන ඔවුන් ඉතාම හොඳ දක්ෂව වෙන්න පුළුවන් ඔවුන් අවංක වෙන්නත් පුළුවන් හැබැයි ඔවුන් ප්‍රායෝගික නැත්තම් ඒ ස්ථානයෙන් ඉස්සරහට යන්න මිනිසුන්ට නොහැකි එවුන් හැමතිස්සෙම ප්‍රායෝගික නොවන විසඳුම් නොකරන දේවල්ම නම් කියන්නේ දැන් උදාහරණයක් ඇරෙන්න මම දැක්ක පෞද්ගලික දේශපාලන කතා බහවන් මේ අරගලේ යන දවස්වල ඇතැම් දේශපාලන පක්ෂ ඉපත් හදින් කියන්නේ කියලා දැන් මේ වෙලාවේ ඡන්දයක් තියන්නේ ඡන්දේ තියලා මේ ජනතාවගේ ජනමතයේ උරගාලා බලන්න ඕනේ එතකොට තමයි අපිට හරි උත්තරයක් හම්බෙන්නේ කියලා ඒක කවුරුත් දන්න ඉතාමත් සරල සත්‍ය තමයි මේ වෙලාවේ ඡන්දයක් තියන්න තියලා ලයිට් බිලක් ලියන්නවත් ලංකාවේ කඩදාසිවත් නැහැ කියන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් අවසාන ඡන්දේ තියන්න මගේ දැනුවත්කම අනුව මිලියන 10000ක් විතර ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් දැන් ඒ මිලියන 20000ක් ඉක්මවා යාවි මේ 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 පාර්ලිමේන්තු පැතිවරණයක් තියෙනවා. මිලියන 20000ක් මුදල් වියදම් කරන්න තියා රටේ ජනතාවට අන්න අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් ටිකවත් දෙන්න පුළුවන් සුසුපත් එක නෙමෙයි දැන් ඉන්නේ. ඒ කියන්නේ මේ ඒ අය කොච්චර හොඳ දක්ෂයෝ වුණා. උන් කොච්චර හොඳ තාර්කිකයෝ වුණා. ඔවුන්ගේ යම් අවංකභාවයක් තිබුණා වුණත් ඔවුන් ප්‍රායෝගික නැහැ කියන එක ඔවුන් රට හැමෝම පෙන්වුවා. ඒ ප්‍රායෝගික නොවන මිනිසුන් කෙරෙහි විශ්වාසය තිබිය යුතු නැහැ කියන එක රටේ මිනිස්සු දැනටම තීරණය කළ අවසානයි කියලා මගේ හිතන්නේ. ඒ කියන්නේ ඡන්ද ඉල්ලපු මිනිසුන් ගැන ඒ අයට යම් අවස්ථාවක් අහිමි වීම ගැන මිනිස්සු කවුරුත් වේදනාවක් ඉන්නවා කියලා පේන්නේ නැහැ මේ අරගලවල. අර කිව්වා වගේම ඔවුන් කුසලතාවයට දැන දෙන ප්‍රායෝගික වගේම අවංකත්වයේ සහිත ඇතැම් ඉන්නවා ඉතාම ප්‍රායෝගිකයි ඔවුන් ඒ අවස්ථාවන් වලදී මොකක් හරි එහෙමයි කරලා වැඩක් ගොඩ දාගන්න තාම දක්ෂ වෙන්න පුළුවන් ඒ වගේම ඔවුන් හොඳ හැකියාවක් තියෙන අය වෙන්න පුළුවන් හැබැයි ඔවුන් පට්ට ඔරුවෙ එහෙම අය අපේ රටේ දේශපාලනය සහ නිලධාරීන් අතර ඉතාම අපි දක්න ලැබෙන අර මේ කතාවටත් කියනවා මේ දැන් ඔය බැසිල් රාජපක්ෂ මහත්තයා කියනකොටත් කියන යම් මොළ හතක් තියෙන එන ගේමක් දෙන්න පුළුවන් ඌට යම් ගේමක් දෙන්න පුළුවන් කෙනෙක් තමයි නමුත් ඒ ගේම දෙන්නේ රටේ ආර්ථිකයට ඒකයි තියෙන ප්‍රශ්නේ ඒකින් දා දැන් අවසානයේ අපි අවුලක ඉන්නවා ඒ කියන්නේ අවංක මිනිස්සු නෙමෙයි ඒ මිනිස්සු ඒ අවංක මිනිස්සු තෝරා නොගැනීම හරහා අපිට මේ ප්‍රශ්නේ කොට නැගිලා ඉන්නවා එතකොට අපි අර කීව ප්‍රධාන දේශපාලන ධාරා මතවාදවල කොටස් වල හොඳ හැමදේම අරගෙන අර කියන කාරණා තුන සම්පූර්ණ කරන ඕනෑම බලවේගයකට අනාගතයේ විරුද්ධයි කියන එක මගේ අදහස ඒ කියන්නේ කුසලතාවයේ තැනක් තියෙන උසරතාවාදී අනුව ඉදිරිය තීරණය කරන ප්‍රායෝගිකතාවාදී සහිත අවංක මිනිස්සු ඉන්නවනම් මේ රටේ තව ඉතුරු වෙලා ඒ මිනිස්සු ඉදිරිය ගොඩනගාවි. ඒ ඉදිරිය ගොඩනගීම සඳහා මේ අරගලය තේරීමක් ගොඩනගල දේවි මිනිස්සුන්ට මේ අරගලය තුලින් මිනිස්සු යම් කිසි මට්ටමකට කියවීමක් ලබා ගැනීම මේ ප්‍රශ්න තුලින් මිනිස්සු කියවීමක් ලබා ගැනීම කවුද වඩා කුසලතාවාදී කවුද වඩා ප්‍රායෝගික හා අවංක කියන එක මම හිතන්නේ දැනටමත් ඒ
බොහෝ දේවල් මිනිස්සු ඒ කියන්නේ මේ පහුගිය දේශපාලන වාතාවරණයක අපි දැක්කා රාජපක්ෂවරු පාලනය කරනවා ඉන් පස්සේ දැන් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු කණ්ඩායමක් පාලනය කරනවා ඒ ඒ අතර විපක්ෂයේ හැසිරීම සහ ජවිපේ හැසිරීම ජවිපේ ඇතුළු ජාතික ජන බලවේගයේ හැසිරීම ඒ වගේම ඊට අවශේෂ එතනින් එහා තියෙන ඇතැම් සංවිධානවල හැසිරීම මිනිස්සු මේ දවස්වල කියවීමක ඉන්නවා ඒ කියවීම ඊළඟ දේශපාලන ආයෝජනය වෙනුවෙන් නම් බාධා මේක ඔබ ඉදිරිපත් කරපු අදහස් ටික අවසානයේ අපිට එන්න පුළුවන් තැනකට දැන් වර්තමාන තරුණය ගතියුතු ආස්ථානයේ වියුත්තේ මේ රට තමන්ට ජීවත් වෙන මට්ටමකට හදා ගන්න මන්ට තමන්ගේ දක්ෂතාවයෙන් කුසලතාවයෙන් සාධාරණව හම්බ කරලා තමන්ට කැමති ජීවිතය සාධාරණ රටේ නීතිය අනුව ගත කරන්න වර්තමාන තරුණයා අර කියන ලිබරල් වාදය වගේ සමාජවාදය වගේ නැත්නම් ජාතිකවාදය කියන කොටුවල කොටු වෙන්නේ නැතුව මේ මේ සෑම තැනකම තියෙන යහපත් දේ ප්‍රායෝගික දේ එකතු කරගෙන ඉස්සරහට යා යුතුයි සහ එහෙම යාවි කියන ධනාත්මක සිතුවිල්ල තමයි මම හිතන්නේ ඔබ ඉන්නේ. අපේ වැඩසටහන අපි අද මේ අරගලය සහ තරුණයා කියන වැඩසටහන සංජීව රත්නායක මහත්මයාට ආරාධනා කරා අපේ හිතවතෙක් සමාජ දේශපාලන ක්‍රියාකාරීෙක් සහ වකලත් ප්‍රධාන සම්මික්ෂකවරයෙක් ලෙස වෘත්තියෙන් කටයුතු කරන. ඉතින් අපි සාරවත් කතා බහක් දෙනවා. උන් අපේ වැඩසටහනේ අවසාන විනාඩි 7-8ක කාලයට අපි දැන් ඇවිල්ලා තියෙනවා. දැන් මේ වර්තමාන අරගල භූමියේ කලින් තිබුණු අර විවිධත්වය අඩු වෙනවා අඩු වෙලා තිබෙනවා. වමේ දේශපාලන ධාරා කීපයක් මේකේ බලය අල්ලගෙන තියෙනවා කියන චෝදනාවක් තිබෙනවා. අපිට එකට යත් පේන්නත් තියෙනවා ඒක ඉඳලා එළියට ගියපු අය ඔය විවිධ කියන්නේ අපිට කියන්න බෑ නිර්දේශ පාලනිකයි කියලා. නමුත් කිසි විදියකට පක්ෂ දේශපාලන ඍජුව ගැට ගැහෙන හිටපු නැති කණ්ඩායමක් උදේ හිටියා. ඒගොල්ලෝ ටිකක් කුණී වෙලා තියෙනවා. විශේෂයෙන්ම රනිල් අග්‍රාමාත්‍යතුමා පරිපත්නට පස්සේ අග්‍රාමාත්‍යවරයා විජේරංග කුසේ මහත්මයා මේ පොඩි වෙනසක් වුණා. පොඩි පැරඩයිම් ෂිෆ්ට් එකක් වුණා. දැන් තියෙන චෝදනාවක් තමයි මේ භූමියේ මේක එම්පිසි විදියකට පාලනයක් කරනවා මේ දේශපාලන ධාරා කීපයක් විසින්. ඒකත් එක්ක මේ අරගලේ ස්වභාවය පොඩ්ඩක් අවුල් ගිහිලා තියෙනවා. දැන් ඔබ මේක සම්බන්ධව දක්න දක්මත් අරගලේ ඉදිරිය කෙසේ විය යුතුද සහ කුමකින් මේක කෙලවර විය යුතුද කියන තැනට ඔබේ අදහස් ටික මම කැමති අරගෙන යනවා නම් අවසන්. ප්‍රියංකර මහත්මයා කියපු ඒ අදහසට යම් එකඟත්වයක් මගෙත් තියෙනවා. ඒ කියන්නේ යම් දේශපාලන පක්ෂ විසින් බැදිහත් වීමක් මේ අරගල භූමිය කියන ප්‍රධාන අපි දකින මේ නැයි නමෙන්දට කලින් අරගලය කියන එකේ න්‍යෂ්ටිය පැවතුනේ ගෝල් ෆේස් බිමේ. ඒ ගෝල් ෆේස් බිමේ තිබිච්ච අරගලය හැම දිනපතාම මං හිතන්නේ ජාතික අපි කිව්ව ජාතික නාලිකා හැම එකකම ප්‍රවෘත්ති මවන යම් සුවිශේෂී කරුණක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එහි මෙය තමයි අරගල වල න්‍යෂ්ටිය පැවතුනේ. ඉන් පස්සේ යම් දේශපාලන ඇත්තම මේ අරගල භූමිය කියන එක දේශපාලනික අරගලයක් හෝ ඒ වගේ වචනයක් කියනකට වැඩිය මම කැමති එක නිකන් අර හැම පක්ෂෙම එකමුතුවක් හැටියට තිබ්බ අරගලයක් හැටියට දකින්න හැම පක්ෂකම හැම සංවිධානයකම හැම ජන කොට්ටාසයකම හැම ජාතියකම හැම ආගමකම එකතුවක් හැටියට තිබුණා. ඒ ඒ ඒ එකතුවට මම හිතන්නේ බොහෝ අය ආකර්ෂණීය වුණා. ඒක ඇත්තම මේ බොහොම ලස්සන ආකර්ෂණීය එකතුවක්. එහි නළු නිළියෝ හිටියා, ව්‍යාපාරිකයෝ හිටියා, භික්ෂුන් වහන්සේලා හිටියා, ඒ වගේම පියතුමන්ලා හිටියා, මුස්ලිම් හා ඉස්ලාමීය හා හින්දු ආගමික පූජකවරුන් හිටියා. ඒ විවිධ අය ඒ එතන එකතු වෙලා ඉදීම හරහා ඒ ඉතාමත් වර්ණවත් ලස්සන තැනක් බවට පත් වුණා. ඒ හරහා මේ රටේ පොදු විභාග ජනතාව සියල්ල නියෝජනය කරමින් මේ ආණ්ඩුවේ හා මේ රාජපක්ෂවරුන්ගේ පාලනයට එරෙහි විරෝධතාවය මැනවින් පිළිබිඹුණා. ඒ හරහා මම හිතනවා ඒක ඒ අරගලයට යම් ලෝභත්වයක් ඕන කෙනෙක්ට ගොඩනැගෙන්න පුළුවන්. ඕනම දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට ගොඩනැගෙන්න පුළුවන් මෙවැනි යමක් අමං සතු මෙවැනි බලයක් අමං සතු වීම පිළිබඳ යම් ආකර්ෂණයක් ගොඩනැගෙන්න පුළුවන්. ඒ හරහා එහි යම් මුල් බැසගෙන හිටපු අය හරහා ඒ යම්කිසි බලයක් ගොඩනගා ගැනීමට දේශපාලන පක්ෂවලට ආසාවක් හෝ හැකියාවක් තියෙන අයට ගොඩනගන්න පුළුවන්. ඒ යම්කිසි මට්ටමක ඩිෂ්ට වුණා කියලත් මම හිතනවා. ඒ වගේම අර ලිබරල් වාදී අදහස් හෝ එහෙම නැත්නම් යම් දක්ෂිණාංශික අදහස් තිබුණු අය යම් තාක් දුරකට සමහර විට රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ අදහස් තිබිච්ච අය ඉවත් වෙන්නත් පුළුවන්. මේ නමෙන් දැන් පස්සේ එතුමා අග්‍රවත් මාත්‍රී වීම හරහා
ඒ වගේම අපි දැක්ක ඇතින්දි විය නොයුතු දෙයක් වුණා විපක්ෂ නායකවරයාට පහර දීම එවැනි කාරණා හරහා ඔහුට පක්ෂ මිනිස්සු එතන කෙරෙහි යම් කිසි පිළිකුලක් උඩනගා ගන්න ඇති අවස්ථාව ඉතාම වැඩි ඒ වගේම එහි යම් නොවිය යුතු තත්ත්වයක් හැටියට ඒක බොහෝ දෙනෙක් කියවුවා ඒ වෙලාවේදී විපක්ෂ නායකවරයාට පහර දීම ඔහුගේ දේශපාලන පිළිබඳ හෝ ඔහුට දේශපාලන එකඟතාවයක් තිබීම හෝ නොතිබීම කියන කාරණය කොතරම් පරස්පරයන් තිබුණත් ඔහුට ඒ අවස්ථාවේ දක්වපු ප්‍රතික්‍රියාව ඉතාමත් වැරදි සහගත ලෙස මිනිස්සු දැක්කා. ඒ වගේම සමහර දේශපාලන පක්ෂ නායකයන්ට එහෙම කිසිම ප්‍රශ්නයක් නොවුණු බවක් දැක්කා. එතකින්ද මේ දේශපාලන භූමියේ යම් කෙනෙක් බලයක් ගොඩනගාගෙන යම් කිසි අයිතිවාසිකම් කීමක් දක්නට ලැබීමත් හා යම් කිසි මට්ටමකින් මැයි 9 වෙනිදාන් පස්සේ අර වෙත්ත රාජපක්ෂවාදී ප්‍රචණ්ඩත්වය රාජපක්ෂලා විසින් අරලියගහ මන්දිරය හරහා මුදාහරණ ලද ප්‍රචණ්ඩත්වයට ප්‍රතික්‍රියාවක් ලෙස ගොඩනැගුණු විරෝධතාවය සහ යම් ප්‍රචණ්ඩ ක්‍රියා ඒ ක්‍රියා හරහා පස්සේ මිනිස්සු යම්තාක් දුරකට මේ ගෝල් ෆේස් අරගලයෙන් එළියට සාමාන්‍ය පොදු ජනතාවගේ අරගලේ න්‍යෂ්ටිය ගෙනිච්ච කියලා මම හිතනවා. දැන් න්‍යෂ්ටිය තියෙන්නේ ගෝල් ෆේස් වල නෙමෙයි, දැන් න්‍යෂ්ටිය තියෙන්නේ වෙන වෙන තැන්වල. ඇත්තම එක පොදු තැනක් කියලා මට එක යම් ස්ථානයක් කියලා පෙන්වන්න බෑ. දැන් හැම තෙල් පෝලිමක් ළඟම මිනිස්සු මේ ආතතිය විරෝධතාවයේ ලක්ෂණ පෙන්වනවා. මම දකින්නේ කිසිම තෙල් පෝලිමක ඉඳගෙන මිනිස්සෙක් කියනවා හෝ කතා වෙනවා ප්‍රශ්නයක් නෑ මොකක් හරි වෙලා මේක දැන් මේ ආණ්ඩුව උඩදායි හරි මේ ප්‍රශ්න මේ ආවලා විසඳයි හෝ කියලා නෙමෙයි ඉන්නේ. ඔවුන් අරගලයේ තිබ්බ ඒ ලක්ෂණ ටිකම පෙන්වමින් ඔවුන් දැන් ඉන්නේ තෙල් පෝලිමේ. එහෙම නැත්නම් ඔවුන් ඉන්නේ සතොසේ පෝලිමේ. එහෙම නැත්නම් ගෑස් පෝලිමේ. ඒ කොහේ හරි තැනක ඉඳමින් අර ආතතියම පෙන්නුම් කරගෙන ඉන්නවා. නමුත් අර ඉහත කී තත්ත්වයන් නිසා යම් කිසි මට්ටමකට ගෝල් ෆේස් අරගල භූමියෙන් යම් තාක් දුරට ඈත් වීමක් දක්නට ලැබෙනවා. ඒක හොඳ තත්ත්වයක්ද නරක තත්ත්වයක්ද කියලා කියන්න අපි පදනමක් එහෙම හරියටම කියන්න තේරෙන්නේ නැහැ. නමුත් ඒක එක්තරා මට්ටමකින් රට පුරා මේ විරෝධතාවයේ මේ ආර්ථික ප්‍රශ්න උග්‍ර වීමත් එක්ක ඇතිවීම හරහා වෙන්නත් පුළුවන්. ඒ වගේම අර මම මුලින් කියපු යම් යම් ක්‍රියා නිසා ඒ මිනිස්සුන් ඒ එතනින් ආකර්ෂණය වීම යම් තාක් දුරකට වැළකුණා වෙන්නත් පුළුවන්. ඒ හේතු කිහිප හැම එකම බලපෑම වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් මම හිතන්නේ අරගලය කියන එක අර එක තැනකින් එහාට යාම එක්තරා දුරකට හොඳයි. ඒ කියන්නේ මිනිස්සුන්ට මේ ප්‍රශ්න දැනීමත් එක්ක එක්තරා දුරකට හොඳයි. ඒ වගේම යම් කිසි කණ්ඩායමක් විසින් මේ අරගල භූමියෙන් හැසිරවීම හරහා තම දේශපාලන අරමුණු ගොඩනගා ගැනීමට කරන ලද උත්සාහයන් මම හිතනවා මිනිස්සු විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම හරහා තමයි මිනිස්සු එතනින් ඈතට ගිහිල්ලා වෙන තැන් තෝරගෙන තියෙන්නේ තමන්ගේ මේ විරෝධතාවලට. ඒකින්ද මම හිතනවා තව ඉස්සරහට මිනිස්සු අර පක්ෂ දේශපාලන වල යම් යම් කෑලි බවට පත්වීමට වඩා මේ ආර්ථිකය වෙනුවෙන් හෝ මේ ගොඩනැගිලා තියෙන අර්බුදය වෙනුවෙන් වඩා ප්‍රායෝගික හොඳ විසඳුමක් වෙනුවෙන් තවමත් ඉවල්ලමින් ඉන්නවා. ඒක ජයග්‍රහණයක් තුලින් කෙළබල වෙන්න පුළුවන් වේවා කියන එක තමයි අපේ රට පුරවැසි හැටියට තරුණයෝ හැටියට අපිට තියෙන එකම ප්‍රාර්ථනෙ. ඒ වෙනුවෙන් තරුණයන්ට බොහෝ දේවල් කරන්න පුළුවන්. ඇත්තම තරුණයෝ මේ අරගල කිරීම වගේම විසඳුම් සෙවීම කියන කාරණයේදීත් වඩා ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම හිතනවා මේ විසඳුම් සොයමින් මේ අරගලයේ පැත්තකින් විරෝධතාවයේ පැත්තකින් ගොඩනගෙනා වගේම විසඳුම් සොයමින් මේ පිළිබඳව යම් බලපෑම් කිරීම. ඒ කියන්නේ විසඳුම් හැමදේටම විරුද්ධ වීමෙන් එහාට උදාහරණයක් හැටියට අපි දකිනවා මේ දවස්වල 21 වෙනි සංශෝධනය ගෙනවිල්ලා තියෙනවා. රටේ විධායක ජනතේරයාගේ බලතල අවම කරලා හැකිතාක් දුරට මේක සීමා කරලා ඉදිරියට ගෙනියන එක හොඳ ප්‍රායෝගික විසඳුමක්. එහි යම් අඩුපාඩු තියෙන පුළුවන් සංශෝධන කොට නැගෙන්න ඕනේ වෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රායෝගික විසඳුමක් හැටියට අපි දකිනවා. මොකද මේ වෙලාවේ අපි පුළුවන් තරම් ඒ කරගන්න පුළුවන් දේවල් ටික කරගන්න ඕනේ, කරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේම යව විවිධ වෙනස්කම්, දේශපාලනික වෙනස්කම්, ආර්ථික නීති වෙනස්කම් වෙන්න පුළුවන් ඒවා පුළුවන් තරම් මේ අවස්ථාවේ කරගන්න ඕනේ. අරගලය තුලින් ගන්න පුළුවන් උපරිම ප්‍රතිලාභය ගන්න ඕනේ. ඒ වෙනුවෙන් තාරුණ්‍යයට කරන්න පුළුවන් බලපෑම, ඔවුන් ඒ වෙනුවෙන් කරන්න ඕන යෝජනාවන් ඉදිරියටත් ඉස්සරහටත් කරන්න ඕනේ කළ යුතුයි කියන අදහසයි තමයි මම ඉන්නේ. හැදෙවි මම හිතනවා සංජීව රත්නායක මහත්මයා මේ මගේ හිතවත් සමාජ ක්‍රියාකාරී කෙනෙක් අපි දෙදෙනා එකට කටයුතු කරනවා ඉති විවිධ ශේෂ්‍රවල.
සමග හොඳ ෆෘට්ෆුල් ඩිස්කෂන් එකක් ගත්තා කියලා වැදගත් දේවල් කතා කරා, ඉතිහාසය සම්බන්ධව කතා කරා, වර්තමාන තත්ත්වයේ සහ කුමක් විය යුතුද කියන කතා කරා. මම හිතන්නේ අපි අවසාන වශයෙන් එන තැන අපි දෙන්න ගත්තොත් කතා බහේ ප්‍රායෝගිකව මේ රට යහපත් තැනකට ඔසවා තබන්නට තරුණයාගේ කාර්යභාරය උමය වගකීම තරුණයා මත පැටවිලා තිබෙනවා. අතීතයේ තරුණය අවස්ථා තුනක අපේ නිදහසෙන් පස්සේ අරගල කරලා තිබෙනවා ආයුධ සන්නද්ධව, නමුත් ආයුධ සන්නද්ධ නොවන ප්‍රචණ්ඩකාරී නොවන සාමකාමී අරගලයක් තුලින්, නමුත් මේ අවශ්‍ය සමාජ වෙනස, සමාජයට අවශ්‍ය සමාජ වෙනස ලබා ගැනීමට තරුණයා නායකත්වය ගත යුතුයි කියන තැන තමයි මම හිතන්නේ. කිසිදු දේශපාලන දර්ශනයක් තුළ සම්පූර්ණයෙන් හිර වෙන්නේ නැතුව, බට් ඒ හැම දේශපාලන මේ දේශපාලන දර්ශනත් දිව්‍යමෝපුව නෙවෙයිනේ සංජීව මහත්මයා, මේවා මිනිස්සුන්ගේ සහ විවිධ ගුරුකුලවල නිර්මාණ. මිනිස්සු කියන්නේ අඩුපාඩු සහිත සත්ව කොට්ටාසයක්, කවුරුවත් පර්ෆෙක්ට් නෑ, nobody is perfect. ඉතින් එතකොට පර්ෆෙක්ට් නැති අප සර්ව සම්පූර්ණ නැති මිනිස්සු විසින් නිර්මාණය කරන දර්ශනවලත් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවා අදින් ආගමක් ලෙස වැළඳ ගැනීම මම හිතන්නේ සමාජික ප්‍රගමනයට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඉතිහාසයේ අපිට ඕනතරම් උදාහරණ තියෙනවා. දක්ෂයින් දක්ෂනායකී ආගමක් විදියට දේශපාලන දර්ශන කරගෙන ගිහිල්ලා ඒවා විශාල ජන සංහාර වලින් සහ ඛේදවාචක වලින් කෙලවර වෙලා අපිට අවශ්‍ය නැහැ නැවත ලේ වගුර ගන්න. අපේ කුඩා රට සංවිධානය කරගන්න පුළුවන්, මොකද අපි හැමෝගම සාක්ෂරතාවය හොඳයි, කාන්තාවන්ගේ සාක්ෂරතාවය හොඳයි, සෞඛ්‍ය හොඳ මට්ටමක තියෙන අධ්‍යාපනය සුන් ලියන කියන දේවල් තේරෙනවා. ඒ නිසා අපිට පොඩි වැඩ ටිකක් තමයි ඇඩ්ජස්ට් කරගන්න තියෙන්නේ. මොකද්ද අපි යන්න ඕන මාර්ගෙ, කුමන දේශපාලන ධාරාවෙත් අපි වැඩිපුර අපේ මේ 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 සම්බෝලය හදා ගන්න ඕන. අපි හැම එකෙන්ම අවශ්‍ය අවශ්‍ය දේවල් අරගෙන වඩා හොඳ යහපත් රටක් ගොඩනගීමට ඒක කොහොමද භාවිතා කරගන්නේ කියන එකේදී තරුණයාට විශාල වගකීමක් තිබෙනවා කියන එක තමයි මම හිතන්නේ අපි දෙදෙනාම එකම වෙන තැන. ඉතින් මම බෙහෙවින් විශ්වාස වෙනවා අපේ කණ්ඩායම වෙනුවෙන් ඔබ ඉතාමත්ම කෙටදන් ජීවකින්, නමුත් ඔබ බුද්ධිමත්ව කතා කරා. මම අපි දෙන්න අතර මේ පැයක සාකච්ඡාවක් මම හිතන්නේ මේ අවුරුදු දෙකටම ඇති වුණේ නැහැ. අපි දෙන්න විවිධ ඔය මාධ්‍ය සාකච්ඡා වලට විවිධ අවස්ථාවල කතා කරා. නමුත් මම හුඟක් දේවල් අහන් හිටියා ඔබගේ කර්ම ඉතාමත්ම හොඳ අදහස් ටිකක් එළියට ආවා. අපි මේක අන්තර්ජාලයට උදාහරණ YouTube channel තරහා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි නැවත දවසක කතා කරමු. ඔබ තරුණයෙක් නිසා තරුණයෝ ගැන කතා කරන දැනකදී මම නැවත ඔබට අනිවාර්යයෙන්ම ආරාධනා කරනවා. මේ අපි හම්බෙමු. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්.